नमस्कार पंसी समाधान शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं भानातिपाता वीरमणि सिक्खापदं समाधियामि
අදින්නාධනා වර්මණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වර්මණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වර්මණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඨානා වර්මණී සික්ඛාපදං සමාදියාමි තිස්සරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණයන් සිහිපත් කරගෙන ලෝතර බුද්ධ ශාසනය තුල මහා වැදගත් පින්කමක් විදිහට ධර්ම දානමය පින්කමක් අද දවසේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඒ වගේම චක්කුණුදපාදී ඒ කටයුතු සංවිධානය කරන හැම දිනාම සහ සම්බන්ධ වෙලා සිදු කරන ලැබුව ආරාධනාවක් පරිදි අපි සිද්ධ කරන්නට යෙදෙනවා මේ ස්ථානයේට වැඩම කොට වැඩ සිටින විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝ රත්නයෙන් අවසරයි අපේ ජීවිතේ අද දවසේ ජීවත් වෙනකොට අපිට අතීතයේ ඉඳලා මේ වර්තමානෙ දක්වා තමන්ගේ ජීවිත තුළට බෞද්ධ වටපිටාව ඇතුලේ එකතු කරගත්ත දැනගත්ත බොහෝ දේවල් ඇති. අපි බලමු සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පුරාවට පාරමිතා ධර්මයන් පුරලා ලෞතරා තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝක ධාතුවට පහළ වෙලා මහා පොළවේ පස් වගේ ප්‍රමාණයක් ධර්මාභිසමය නොකරද්දී නියපොත් අගට ගත්ත නියසිලට ගත්ත පස්චික වගේ පුංචි ප්‍රමාණයක් ධර්මාභිසමය කරන දුර්ලභ නෙවෙයි අති දුර්ලභ සම්බුද්ධ ශාසනයක තමයි අපිට මේ මනුස්ස ජීවිතය ලැබලා උපත ලබන්නට අවස්ථාව භාග්‍ය සැලසුනේ ලෝතර බුදුරජාණන් වහන්සේ ළඟ අභියස වැඩ සිටියත් දේවදත්ත හාමුදුරුවන්ට දුර්ලභ වෙච්ච ශාසනය ඇත්තටම මුණ ගැහුනේ නැහැ. එතකොට අපි කල්පනා කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැකගත්තත් බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා හිටියත් අපි දැකලා තියෙන බුදුන් නෙවෙයි. සමහර විට අපිත් අනන්තවත් ලෞතර බුදුරජාණන් වහන්සේලා සමීපේ ඉන්නට ඇති. ඒ ශාසනවල පැවිදි වෙලා තින්න ඇති. එක දම්පිලේ වාඩි වෙලා ධානි වළඳන්නත් ඇති. නමුත් තවම අපිට ධර්මය තුළින් බුදුන් දැක ගන්නට බැරි වෙච්ච නිසායි මෙහෙම සසරක උරුමකාරීත්වය ලැබුණේ.
අපි ධර්ම අවබෝධය කරනවා කියන කාරණාව උගත්කමකින් දැනුමුතුකමකින් කරන්නට පුළුවන් කමක් නැහැ. ධර්ම අවබෝධය කියන එක කරන්නට දුගී පැලේ ඉන්නවද සිටුමැදුරේ ඉන්නවද කියන කාරණාව අයිති වෙන්නේ නැහැ. මම ඔබට මේක තේරෙන්න මේ විදිහ උපමාවක් කියන්නම්කෝ. අපි හිතමු කිසිම දවසක බුදුබණ අහලා නැති බුදුබණ ශ්‍රවණය කළා නැති අන්නේ ආගමික කෙනෙක්ව අපි මෙතනට ගේනවා කියලා. එහෙම කෙනෙක්ව ගෙන්නලා එයාට අපි කියලා දෙනවා චතුරාර්ය සත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා. අපි දුක්ඛාර්ය සත්‍ය සමුදය නිරෝධ මාර්ගය කියලා නම් ටික කියලා දෙනවා. පටිච්ච සමුප්පාදය කියන්නේ මේකයි කියලා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප කියලා යට පාඩම් කරනවා. එහෙම විෂය නිර්දේශයක් විදිහට මේක සම්පූර්ණයෙන් එයාට උගන්වලා අපි විභාගයක් තියලා යාට විභාගෙ පාස් කරලා සම්මානයක් පදක්කමක් අපි පිරිනමනවා. හැබැයි විෂය ඉගෙනගෙන වචන ටික ඉගෙනගෙන විභාගෙ ලියලා නමුත් ධර්ම අවබෝධය කියන එක අපිට එහෙම ලබන්න බෑ. අපි ඒ වචන ටික පාඩම් කරලා විභාග පාස් කරාට අපිට ඒ අවබෝධය ලැබෙන්නේ නැහැ. මොකද එහෙම ලැබෙනවා නම් බුද්ධාගම විෂයක් විදිහට පාසල් විෂය නිර්දේශයේ තිබිලා ඒ විෂය මාලාව ඉගෙනගෙන උසස් පෙළෙන් එළියට එනකොට ළමයා එහෙමනම් ධර්ම අභිසමය කරපු කෙනෙක් වෙන්න ඕන. ඒක එහෙම ලබන්න පුළුවන් එකක් නෙවෙයි. එර අපි තේරුම් ගත යුතුයි මේක අකුරු කියවන්න පුළුවන්ද නැද්ද? මතක තියාගන්න පුළුවන්ද නැද්ද? කටපාඩම් කරන්න පුළුවන්ද බැරිද? එවැනි සාධකයක් මත රඳා පැවතිලා නෙවෙයි ධර්ම අවබෝධය කියන එක සිද්ධ වෙන්නේ. අපි හිතුවොත් අපි කල්පනා කරලා බැලුවොත් සුනීතල සෝපාකලා මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම අභිසමය කරනකොට අජාසත්තල අපාගත වෙනවා. එනම් භෞතික කිසිම සාධකයක් අපිට පදනම වෙන්නේ නැහැ ධර්ම අවබෝධයට. ඊළඟට අපි මෙහෙම කල්පනා කරමුකෝ. අපිට හිතෙන්න පුළුවන් අපරිම උපරිමයට කරපු කෙනෙක් ධර්ම අවබෝධය ලබයි කියලා. එහෙනම් මෙලහකට නිගණ්ඨනාත පුත්ත තමයි ඉස්සල්ලාම ධර්ම අභිසමය කරන්නේ. ඇයි? නිගණ්ඨනාත පුත්තගේ අතහැරිල්ල මේ බුද්ධ ශාසනය කවුරුත් කරලා නැහැ. ඇයි එහෙම කියන්නේ? භෞතික වශයෙන් නිගණ්ඨනාත පුත්තට නිගණ්ඨගේ ශාසනය කාටවත් ඇඳි වස්ත්‍රයක්වත් නැහැ. භෞතික වශයෙන් ඇඳි වස්ත්‍රේ දක්වම අතාරිනවා. නිගණ්ඨනාත පුත්තගේ සීලවන්තකම කොච්චරද කියනවනම් කොච්චර සීලවන්තද? වතුර බොනකොට හත් පාරක් පෙරනවා. බිම ඇවිදිනකොට බිම අතුගාලා පුංචි හරි සතෙක් ඉන්නවද කියලා බල බලා බොහොම ප්‍රවේශමට තමයි බිම ඇවිදින්නේ. ආහාර අනලා කන්නේ නැහැ සතු පොඩි වෙන නිසා. ඉතින් බොහොම සීලේ අන්තයටම ගිහිල්ලා මම හිතන්නේ ඒතරම් සීලවන්ත විදිහට අන්තගාමී සීලයක පිහිටපු වෙන කවුරුවත් ඇති කියලා. නමුත් එච්චර අතහැරපු එච්චර සීලවන්ත වුණු නිගණ්ඨනාත පුත් අපාගත වෙනවා. මේ නිගණ්ඨනාත පුත් ඒතරම් සීලවන්ත වෙන්නේ කර්මයේ කර්මඵලයත් පිළි අරගෙන. ඇයි? ඇයි පවට බය වෙලානේ? එයා කර්මයේ කර්මඵලය විශ්වාස කරනවා. පව කළොත් මතු ගිහිල්ලා දුක්ඛිත වෙයි කියන භයට තමයි අරතරම් පවෙන් අයින් වෙන්නේ. ඒතරම් පවට බය වෙන්නේ. නමුත් එහෙම විච්ච නිගණ්ඨනාත පුත් අපාගත වෙනවා. අසදුස මහා දන්දුන් මල්ලිකා දේවී එක දවසකට හරිනේ අපාගත වෙනවානේ.
තොර එවැනි ධානයක් අපිට නැවත මේ බුද්ධ ශාසනයේ කිසිවෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. තොර මට ඔබට කියන්න උවමනා වුණේ අපේ අතහැරීමේ ප්‍රමාණයට හෝ සීලේ ප්‍රමාණයට නෙවෙයි ධර්ම අවබෝධය කියන එක ලබන්නේ. දැන් දහස් ගණනක් මරමරා හිටපු මිනී මරු අඟුලි මාල මොකද වෙන්නේ? බොහොම පුංචි වෙලාවකින් ධර්ම අභිසමය කරනවා. එහෙනම් අපිට හිතන්න කාරණාවක් තියෙනවා. ධර්මය අවබෝධ කරනවයි කියන එක අපිට හිතෙන හිතන විදිහට අපි මොන මොනව කළත් පුළුවන් කමක් නැහැ. ධර්මය අවබෝධ කරන්නට තිබෙන්නේ ඒකායන මාර්ගයයි. ඒ හැර අන් කවර ක්‍රමයකින්වත් ධර්ම අභිසමය කරන්නට පුළුවන් භාග්‍ය ලැබෙන්නේ නැහැ. අපි මෙහෙම හිතමුකෝ. ලෞතර බුදුරජාණන් වහන්සේ 15 වෙනිට පෙර පන්සිල්, අටසිල්, දසසිල් ඊට පෙර ආතු ඉඳලා සමාජෙ තිබුණා. තර බුදුරජාණන් වහන්සේ 15 වෙලා අපිට දේශනා කරපු ධර්මයත් අපි බෞද්ධයෙක් වෙලා අවබෝධ කරගෙන තියෙන ධර්මයක් මේ පිළිබඳ විමසන්න වෙනවා. මොකද අපි දැන් මේ ශාසනයට ඇවිල්ලා ධර්මය අධ්‍යයනය කරලා ඔය ඇත්තෝ මනුස්ස ජීවිතයක් ලබලා ධර්මය අහන්න භාග්‍යවන්ත අවස්ථාව ලැබිලා නිකම්ම නිකම් මේ ජීවිතේ ගත කරලා ඔහේ මැරිලා ගියොතින් ඇති වැඩක් නැහැ. එනිසා අපිට අවබෝධයක් තියන්නට උවමනායි. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. අපිට තියෙනවා ධර්මය සහ සංස්කෘතිය කියලා කාරණා දෙකක්. බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ අපේ සංස්කෘතිය පිරිහෙන්නේ නැතුව රැකගෙන අපේ සංස්කෘතිය අතර සමගි සම්පන්න භව ඇති කරගෙන එකමුතු වෙලා කටයුතු කරන්න පුළුවන් හැකියාව අපිට සංස්කෘතියෙන් හදනවා. ඒකට අපි කියනවා බෞද්ධ සංස්කෘතිය. එතකොට ඕනම සංස්කෘතියක එහෙම කොටසක් තියෙනවා. කොහොමද? වඳින්න, පුදන්න, යදින්න, පතන. ඔය කොටස ඕනම සංස්කෘතියක තියෙනවා. බලන්නකෝ හිතලා. අපි කෝවිලට ගිහිල්ලා බැලුවොත් ඒ කෝවිලේ එයාත්තන්ගේ වඳින පුදන යදින පතන සංස්කෘතියක් තියෙනවා. ඒක එදා ඉඳලා ලෝකේ තියෙන එකක්. අපි පල්ලියට ගිහිල්ලා බැලුවොත් පල්ලියට නැද්ද වඳින පුදන යදින පතන සංස්කෘතියක්. ඒක තියෙනවා. ඒ ජාතිය එහෙම නැත්නම් ඒ ආගමේ සුරක්ෂිතභාවය සහ පැවැත්ම වෙනුවෙන් ඒකත් එක්ක තමයි මූලික වශයෙන් පැහැදීම ඒ ආගම කෙරෙහි ලබ්ධිය භක්තිය කියන එක ඇති කරවන්නේ. නමුත් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරන්නේ බුදුන්ට වඳින බුදුන්ගෙන් යදින පතන ඇතන්ටද? නැහැ. ඇයි? එතකොට බුද්ධාගම කියන එකක් නැහැ ලෝකේ. එරා අන්‍ය සියලු ආගමික ලබ්ධි මුල් බැගෙන තිබුණු නේද? සත්සාස්ත්‍රවරුන්ගේ න්‍යායම් ප්‍රචලිත වෙලා තිබුණු වකවානුවක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එරම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ බෞද්ධයන්ටද? උපම බෞද්ධයන්ටද? එහෙම එකක් නැහැ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත නේද? සියලු සත්වයන්ගේ සුඛ විහරණය පිණිසයි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එහෙනම් අපි මතක තියාගන්න උවමනායි බුදුබණ කියන එක උපතින් බෞද්ධ වුණ බෞද්ධයාගේ උරුමය පමණක් නෙවෙයි. බුද්ධ ශාසනයේ උරුමකම සමහර විට උපතින් අන්‍ය ආගමික විච්ච කෙනෙකුට ලැබෙන්න පුළුවන්. එයි බෞද්ධ විච්ච කෙනෙකුට නොලැබෙන්න පුළුවන්. මොකද අවබෝධය කියන එක තීරණය කරන්නේ උපන්න සහතිකේ ලියලා තියෙන කාරණාව අනුව නෙවෙයි. එනිසා
මම මේ ව්‍යුහය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් ඔබට සිද්ධ කරන්නේ බුද්ධ ශාසනයට අවතීර්ණ වෙන්න තියෙන තැන පළවෙනි මාංගය තමයි මොකද්ද සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨියට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට අංග හතරක් පෙන්නනවා. ඒ අංග හතරට අපි කියන සතර සෝතාපට්ටි අංග. එතකොට මේ සතර සෝතාපට්ටි අංග වල පළවෙනි කාරණාව මොකද්ද? කල්‍යාණ මිත්‍ර සේවනය. සද්දම්මත් ශ්‍රවණී ලංක. යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම පටිපදාව. හරි. ඔබෙන් මම මෙහෙම අහන්නම්. චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයම්භූ ඥානයෙන් යුක්තව තනිවම අවබෝධ කළ හැකි මේ ලෝකේ පහළ වෙන එකම එක උත්සමය තමයි ලෞතුමා බුදුරජාණන් වහන්සේ. ඊට අමතරව පසේ බුදුරජාණන් වහන්සේලා. එතකොට ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේගේ ළඟදී විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනේ හරි අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත නේද කියලා. බුදුරජාණන් වහන්සේ දෙන අවවාදෙ මොකද්ද? හා හා ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනේ හරි අඩක් නෙවෙයි. මේ ශාසනේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත. ගෞතම බුද්ධ ශාසනේ අපිට පහළ වෙන පල්ලවෙන්නේම කල්‍යාණ මිත්‍රයා වෙන්නේ එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන තමයි මේ කල්‍යාණ වැටි පැවැත්ම පවතින්නේ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ මා මේ ඇති කළ කල්‍යාණ වැටේ අවසාන පුරුක බවට පත් වෙන්න එපා. එහෙනම් අපිට පැහැදිලි ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පවතින තාක්කල් විතරයි අපිට ඒ කල්‍යාණ වැට පවතින්නේ. යම් දවසක ඒ කල්‍යාණ වැටේ අවසානය සිද්ධ වෙන්නේ කොතනද? එතනින් එහාට අපිට ශාසනය අවබෝධය නැති වෙනවා. ධර්මාභිසමය තමයි ඉස්සල්ලම නැති වෙන්නේ. ධර්මාභිසමය නැති වෙලා තමයි ඊට පස්සේ ශාසනය ටික 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 මොකද්ද වෙන්නේ? ධර්මයේ කියන පැත්ත නෑ, නිර්වාණයේ කියන පැත්ත අමතක කරලා නිවන් දකින්න එක පැත්තකට තියලා අපි නිර්වාණය කියන එක කවදා හරි මෛත්‍රී බුද්ධ ශාසනේ හරි පස්සේ හරි කරගන්නට බැරි ඈ. ඒ නිසා අපි පින්කම් ටික කරලා ඉමු කියන තැනට අපි මුලින්මපත් වෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපිට බණ භවනා කියන කොටස ශාසනේ අතුරුදහන් වෙලා සංස්කෘතිය පමණක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ යද්දින පතන වඳින පුදුම. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඊට පස්සේ මොනවද ඉල්ලන්නේ? දරුවාගේ විභාගේ පාස් කරලා දෙන්න ඉල්ලනවා බුදුරජාණන් වහන්සේගෙන්. නේද? ඊට පස්සේ අපේ වෙළඳාම ව්‍යාපාරය දියුණු කරලා දෙන්න ඉල්ලනවා බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට අපි කල්පනා කරන්න ඕන ඒ තථාගත බුදුරජාණන් වහන්සේට එහෙම දේවල් දෙන්න බෑ. උන්වහන්සේ අපිට දායාද කරලා තියෙන්නේ මොකද්ද? ධර්මයේ පණිවිඩය, චතුරාර්ය සත්‍ය මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය. ତොර ඒ පිළිවෙත හික්මෙන්ට කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ඕදෙන නේද? නිතම් දුර්ලභ මේ ශාසනේ ඉස ගිනිගත්තේ කේ ගින්න නිවන්ට වෙහෙසෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට ධර්මාභිසමයට වෙහෙසෙන්න. ඒක මොහතකටවත් ඒ අවබෝධයේ කල් දහනවට බුදුරජාණන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපෙන් ඒ කල්‍යාණ මිත්‍රයෝ අඩුවෙලා යනකොට අර සංස්කෘතිය පමණක් ඉතුරු වෙලා අපි වෙනම පැත්තකට යන්න හදනකොට පුංචි හෝ තැනකින් කල්‍යාණ වැට සුරක්ෂිත වෙලා තියෙනවා නම් ඒ ධර්මයේ ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි වෙනවා.
ඇයි ඒක තමයි ලෝක ස්වභාවය එතකොට මේ ධර්මය ටික 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 වනගත වෙනවා කල්‍යාණ මිත්‍රයෝ නිහඬ වෙනවා ඒ නිහඬභාවයේ ටික 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 පැවතිලා අන්තිමට සම්පූර්ණයෙන්ම කල්‍යාණ ශාසනයේ නිවන් දකින්න ශාසනය අතුරුදහන් වෙනවා ඊට පස්සේ අපිට බුද්ධ ධම්ම සංඝ කියන වචන මාත්‍රය සිහිපත් කරගෙන පිංගම් කරගෙන සුගතිගාමි වෙන්න පුළුවන් පාර විතර ඉතුරු වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා තමයි ඒ කල්යාණ වැට අතුරුදහන් වෙලා කාලයක් යනකම් බොහෝ සත්වයන්ට පිංදහම් කරගෙන සුගතිගාමි වෙන්න හරි වටපිටාව සකස් වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. මං ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. අපි අහලා තියෙනවා චක්කුම් වික්කවේ අනිච්චං. ඒ කියන්නේ ඇස අනිත්‍යයි. තොර මෙහෙම ඇහුවට පස්සේ අපි හැමෝටම මතක් වෙන එකක් තියෙනවා. මොකක්ද අපිට මතක් වෙන්නේ? අපිට මතක් වෙනවා ඇහැ වෙනස් වෙනවා කියලා. ඇහැ වෙනස් වෙලා නැති වෙලා පොළොවට පස් වෙලා යනවා කියලා. හරි. මම ඔබෙන් මෙහෙම අහන්නම්. ඕක දන්නේ පන්සල් වෙන බෞද්ධ ඔබ විතරද? ඇහැ පොළොවට දිරලා වෙනසිලා පස් වෙලා යනවා කියලා? ඇයි බුදුහාමුදුර පහළ වෙන්න කලින් හිටපු මිනිස්සුන්ට ඇහක් තිබුණේ නැද්ද දිරලා පොළොවට පස් වෙන්න? තිබ්බයි. එතකොට ඊට කලින් හිටපු මිනිස්සුත් ඒක දැනන් හිටියානේ. එතකොට බෞද්ධ විච්ච අපි ඊට එහා මොනවද දැනගත්තේ? අපි දන්නේ ටිකමනේ. එහෙනම් අපිට හිතන්න තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ චක්කුම් වික්ඛවේ අනිච්ඡං කියලා කියපු කාරණාවේ මහා ගැඹුරක් තියෙනවා. අපි හිතන මදු පිටින් දකින දේට වඩා හාත්පසින්ම ගැඹුරට යන ධර්ම කාරණාවක් තියෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ සමහර විට අවුරුදු ගාණක් සිල් සමාදන් වෙලා ඇති. අවුරුදු ගාණක් බණ අහලා ඇති. අවුරුදු ගාණක් බුදු පූජාව කරලා ඇති. මේ සියල්ල කරපු ඔබට සහතිකයක් තියෙයිද මම නැවත අපාගත වෙන්නේ නැහැ කියලා? එහෙම විශ්වාසයක් නැහැ. ඒ සියල්ල කරපු ඔබ බෞද්ධ නෙවෙයි. ලෝකේ ඉන්න හැමදෙනාම දන්න ඇහි අනිත්‍ය හැර ඉන්නේ හාට කියපු අවබෝධයකටපත් වෙලා ඇද්ද නැන්? එතකොට බලන්නකෝ, අනේ අනිත්‍යයි අපේ මේ ජීවිත යම් දවසක යම් මොහොතක මැරිලා පොළොවට පස් වෙලා යන ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. මේක ඉතින් හැමෝම දන්නවනේ. ඒ නිසා මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා දුක යනු දුක් ආර්ය සත්‍ය නොවේ, දුක් ආර්ය සත්‍ය යනු දුක වේ. මාර ප්‍රශ්නය සරලවම කිව්වොත් ලෝකේ හැමෝම දන්න දුක දුක් ආර්ය සත්‍ය නෙවේ. ඔය අපි හැමෝම දන්න දුක දැකලා තමයි බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්මෙන්නේ. නමුත් ඒ ගිහි ගෙදරින් නික්මෙනකොට ධර්ම අභිසමය කළා නේ? බුද්ධත්වයටපත් වෙලා නේ? දැන් මෙහෙම හිතන්නකෝ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදර වාසය කරනකොට ඒ සිද්ධාර්ථ කුමාරයාට කෙස් ගහක්වත් ඉදුණු මිනිස්සෙක් මුණ ගැහෙන්න තිබ්බේ නැහැ. වෙනම නගරයකට දාලා තිබුණේ ලෙඩ වෙන ජරාවටපත් වෙන මිනිස්සු. අහම්බෙන් තමයි චන්නත් එක්ක යනකොට සිද්ධාර්ථට සතර පෙර නිමිති මුණ ගැහෙන්නේ. චන්නගෙන් අහලා තමයි දැනගන්නේ චන්න අර තියෙන ස්වභාවය කුමක්ද. ඒක මම මීට පෙර දැකලා නැති එකක්. ස්වාමීනි, ඒකට කියන්නේ ලෙඩවීම කියලා. එකට කියන්නේ ජරාවටපත් වීම කියලා. එකට කියන්නේ මහලු වීම කියලා. ඕකට කියන්නේ මරණය කියලා. චන්න අපිටත්
ඔය දෙයම වෙනවද කියලා අහලා දැනගන්න වෙලාවේ. ඔව් ස්වාමීන් වහන්සේ අපිටත් මේ දේ වෙනවා. දැන් බලමු මේ බෝසතාණන් වහන්සේ ටික දැකලා ගන්න තීරණය හරිම වෙනස්. අපි ඉතින් උපතේ ඉඳලා තේරෙන දවස් ඉඳලා ওই ටික දැකලා අපිට ඒ වගේ තීරණයක් ආවෙ නැහැ නේද තාම? ඒ ටික දැකපු පළවෙනි මොහොතේම බෝසතාණන් වහන්සේ හිතන පතන විදිහ වෙනස් කරනවා. බලන්නකෝ. සබ්බේ ලෝකේ කියන්නේ සියලු ලෝකේ සියලු සත්වයන්ට තියෙන බලාපොරොත්තුව මොකද්ද බැලුවොත්? මේ කාම ලෝකේ බැලුවොත් කාම සම්පatti භුක්ති විඳීම. ඉන් එහා බලාපොරොත්තුවක් නැහැනේ. අපිට තියෙන මොකද්ද? පංචකාම ආස්වාදය විඳිනේ කිරීමේ බලාපොරොත්තුව. ඒ හැර වෙන මොකුත් නැහැ. ඒක තමයි මූලික බලාපොරොත්තුව. දැන් අපි අධ්‍යාපනය ලබන්නේයි රැකියා කරන්නේයි නිවාස යාන වාහනත් එක්ක සැරිසරන්නේයි අපි දරුවන් හදලා විවාහ වෙලා කටයුතු කරන්නේයි මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ඉහළම ගණේ පංචකාම ආස්වාදයක් භුක්ති විඳීම ඒක තමයි හීනේ අපිට දෙමව්පිය ගුරුවරු වැඩිහිටි ඔක්කොම තල්ලු කරන්නේ කොහෙටද? මොකද්ද? උඹලාට ඉගෙන ගන්න බැරි වුණොත් මොනවෙයි? කුඹුරු කොටන්න වෙයි. උඹලාට ඉගෙන ගන්න බැරි වුණොත් මොනවද? මුට්ට කර ගන්න වෙයි. ඒ නිසා ටොක්කු එන අරක් දක්නෝ වගේ දක්වන්නේ කොහෙටද? එයි ආස්වාදේ නොලබී කියන වීතිකාව. පංචකාමය නොලබී කියන වීතිකාව. නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? සෝවාන් වෙලා මහපාර හිඟා කෑවත් කමක් නැහැ. එයි. ඔහුට හිඟා කනවා කියන එක බුද්ධ වංශයට අයිති කාරණාවක්. බුදුරජාණන් වහන්සේත් පිඩුසිඟා වඩින්නේ. හැබැයි ඉල්ලලා ගන්නෙත් නෑ ලැබුණොත් පමණයි. එතකොට ඔන්න කල්පනා කරන්න එදත් අදත් සමාජයේ හැටි එහෙම. බෝසතාණන් වහන්සේ විමසලා බලන සමාජය මිනිස්සු කැමැති ලෙඩ නොවි ජරාවටපත් නොවි මැරෙන්නේ නැතුව Taman කැමැති විදිහට පංචකාම ආස්වාදයේ ඍසිසේ භුක්ති විඳීම මේක තමයි මිනිසුන්ගේ තියෙන කැමැත්ත බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ලෝකේ ලබන්න තියෙන ඉහළම පංචකාම ආස්වාදයේ මේ වෙනකොට මම භුක්ති විඳිනවා මනුස්ස ලෝකේ කිසිවෙකුට මේ හැර පංචකාම ආස්වාදයක් විඳින්න ඔය කොච්චර මහන්සි වුණත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ ඉහළම ගණේ අග්‍රම විච්ඡ පංචකාමයේ උපරිම තැන මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් ඉහළම තනතුරු වෙන සක්විති රාජ සම්පත්තිය පෙනිපෙනි. බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා. මේ සියලු සැප සම්පත් භුක්ති විඳින මට ලෙඩ නොවි ඉන්න බැරි නා ජරාවටපත් නොවි ඉන්න බැරි නා මරණයටපත් නොවි ඉන්න බැරි නම් කෙසේනම් මේ මිනිස්සු මේ පංචකාමයෙන් තමන් බලාපොරොත්තු වෙන කැමැත්ත ඉටු කරගන්නද ඔන්න බෝසතාණන් වහන්සේට දැනෙන්න ගන්නවා එයි කොයි විදිහටනම් මේ සත්‍ය දුක් විඳලා කොයිතරම් කාම සම්පත් විඳාත් මේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද දුක නැති කරගෙන සැප විඳින්න ඒකනම් මෙදා කපේකට මේ සත්‍යයට මේ ක්‍රමවේදයෙන් කරන්න බෑ ඔන්න එනම් බෝසතාණන් වහන්සේට මූලික නුවණක් එනවා මොකද්ද පංචකාම ආස්වාදයෙන් ලෝක සත්‍යව බලාපොරොත්තු වෙන කැමැත්ත කවදාකවත් ඉටු වෙන්නේ නැහැ. හැබැයි තාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැහැ. ගිහි ගෙදරින් නික්මෙන්න ප්‍රඥාව හදාගත්තේ ඒක දැකලා. ඔන්න බෝසතාණන් වහන්සේ දැකපු විදිය. හැබැයි ඔබට තාම හිතිලා නැහැනේ. පංචකාමයේ කොච්චර වින්දත් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ නිසානේ අපි තාම වින්දනය කරන්නේ.
ඒ කියන්නේ අපි පරක් තෙරක් නොපෙනෙන අනන්තයක ඉඳලා වින්දනය කරන්නේ. සීමාවක් නැහැ. නමුත් මෙන්න මේ තැනින් බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් ඉක්මනවා. ගිහි ගෙදරින් ඉක්මෙන්නේ නිකන් නෙවෙයි. මේ පංච කාමයෙන් බැරි නම් මේ මිනිස්සුන්ගේ මේ කැමැත්ත දුක නැති කර ගැනීම කැමැත්ත සිදු කරගන්න මේක හොයාගත්ත වෙන කවුරු හරි කොතන හරි ඉන්නවනම් මං යා හම්බ වෙලා අහගෙන දැනගෙන මේ සත්වයන් කෙරේ අනුකම්පා වෙන්නේ ක්‍රමවේදී කියා දෙන්න ඕන. මෙහෙම හිතන බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්මෙනවා. ගිහි ගෙදරින් නික්මලා ආලාර කාලාම ළඟට යනවා. ඒ ආලාර කාලාම ළඟ රූපී ධ්‍යාන වඩනවා. බෝසතාණන් වහන්සේට වැටහෙනවා මේක රූපී තලයක උපතක් හදනවා මිසක් මේක නෙවෙයි ගැලවීම. ඊළඟට යනවා උද්දකලාම පුත්‍ර ළඟට. උද්දකලාම පුත්‍ර ළඟට ගිහිල්ලා බලන බෝසතාණන් වහන්සේට තේරෙනවා අරූපී ධ්‍යාන නේව සංඥා නා සංඥායතනිය දක්වා වඩනවා. වඩලා බලනකොට තේරෙනවා මේක නෙවෙයි මාර්ගය. මේ මාර්ගයේ අරූපී ලෝකෙක උපතක් හදනවා. බෝසතාණන් වහන්සේ ධ්‍යාන මාර්ගය අතාරිනවා. දැන් ඊළඟට බෝසතාණන් වහන්සේ ගවේෂණ ඊළඟ කොටසට යොමු වෙනවා. ඊළඟ තැන බෝසතාණන් වහන්සේ අධික දුක් දෙන්න පටන් ගන්නවා. මනුස්ස ලෝකෙ මිනිහෙකුට ජීවිතය අතහැරලා දෙන්න පුළුවන් නම් දුකක් ඒ දුක උපරිමයට දෙනවා. ඒක තවත් බෝසතාණන් වහන්සේට හැර කිසිවෙකුට මනුස්ස ලෝකයේ දුක දෙන්න බෑ. මැරෙනවා ඊට කලින්. ඒ උපරිමයට දුක දීලා දීලා මැරෙන්න ඔන්න මෙන්න වෙනකම් බලනවා. බෝසතාණන් වහන්සේ දකිනවා මේ විදියට මලොත් නැවතු උපත තියෙනවා, මේ ක්‍රමය හරියන්නේ නෑ. ඔන්න බෝසතාණන් වහන්සේ නුවණින් කල්පනා කරනවා මේ දුක නැති කරන්නට සැපේ උපරිමයට ගිහිල්ලත් බෑ, පංචකාමිනුත් බෑ. මේ දුක නැති කරන්නට උපේක්ෂාවේ උපරිමයට ගිහිල්ලත් බෑ. මේ දුක නැති කරන්න දුකේ කෙරවලට ගිහිල්ලත් බෑ. දැන් කල්පනා කරනකොට බෝසතාණන් වහන්සේ බලනවා ලෝකයේ ඇතුලේ දුක ඉක්මවන්නට ඔය ක්‍රම තුන හැර අනුගමනය කරන්න ක්‍රමයකුත් නැහැ. මොනවා අනුගමනය කළත් එක්ක දුකට වැටෙනවා, එක්ක සැපට වැටෙනවා, එක්ක උපේක්ෂාවට වැටෙනවා. එහෙනම් කල්පනා කරනවා ලෝකෙ කිසිම දෙයකින් නසන්ට බැරි මේ දුක හටගත්තේ කොහොමද? ඒකට හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද කියලා හොයන්නේ. දැන් මෙච්චරකන් දුක කාගේද? තමන්ගේ සත්වයන්ගේ කරගෙන බැලුවේ. සත්වයාගේ දුක නැති කරන්න තමයි මෙච්චරකන් උත්සාහවන්ත උනේ. සත්වයාගේ දුක නැති කරගන්න සත්වයාට කරන්න පුළුවන් සියල්ල කරලා බැලුවා. හරියන්නේ නැහැ. ඊළඟට බලන හැමනම් නසන්න බැරි දුක සකස් වෙන්නේ කුමක් හේතු කරගෙනද? අන්න එතකොට තමයි බෝසතාණන් වහන්සේගේ නුවණට වැටහෙන්නේ ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාස සම්භවಂತಿ. ජාතිය හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙනයි මොකක් වෙන්නේද? දුක සකස් වෙන්නේ. එතකොට දැන් බැලුවද ජාතිය නැති කරන්න විදියක්? ජාතිය නැති කරන්න විදියක් බැලුවේ නැහැ. ඇයි? දැන් නුවණ පහළ වෙලා තියෙන්නේ. ජාතිය නැති කරන්න කියලා හිතාගෙන ආයි කරන්න තිබ්බත් ආයි මොනව කරන්න තියෙන්නේ? ආයෙත් කරන්න තියෙන්නේ අර ක්‍රම තුනෙන් එකක් අනුගමනය කරන එක, දුක සැප උපේක්ෂා. ඒ නිසා බලනවා ජාතිය නැති කරන්න නෙවෙයි දැන් බලන්නේ, නැති කරන්න බැරි නම් මේ ජාතිය ඇති උනේ කොහොමද? අනේ එතකොට නුවණට පහළ වෙනවා භවපච්චා ජාති. ඊට පස්සේ භවේ නැති කරන්න බලන්නේ නැහැ. දැන් මොකද්ද කරන්නේ? භවයට හේතු විමසනවා. උපාදාන පච්චා භව. දැන් උපාදානේ නැති කරන්න හදනවද? උපාදානෙට හේතුව බලනවා. තණ්හා පච්චා උපාදාන. තණ්හාව නැති කරන්න බලනවද දැන්? නැහැ. තණ්හාවට හේතුව විමසනවා. බලනකොට තේරෙනවා මොකද්ද තණ්හාවට හේතුව?
වේදනා පච්චා තණ්හා. වේදනාව නැති කරන්න හදන්නේ. දැන් වේදනාවට හේතුව බලනවා. පස්ස පච්චා වේදනා. තොර ස්පර්ශයට හේතුව බලනවා. එහෙම විමසනකොට තේරෙනවා සලායතන පච්චා පස්සෝ නේද? ඊට පස්සේ සලායතන වලට හේතුව බලනවා. හම්බෙන නාම රූප පච්චා සලායතන. නාම රූපයට හේතුව බලනවා හම්බෙන විඥානය. විඥානයට හේතුව බලනවා හම්බෙන සංඛාරය. සංඛාරයට හේතුව බලනවා අවිද්‍යාව. බෝසතාණන්ස තේරුම් ගන්නවා මෙතනින් එහාට දෙයක් නැහැ. අවිද්‍යාව කොතනද පවතින්නේ? අනිත් අංග 11ම මොකක් වෙනවද? සමුදේ වෙන එක වෙනවාමයි. අවිද්‍යාව දුරු නොකරන තාක්කල් මොකද්ද? මේ පටිසම්පාදේ සමුදේ දුරු කරන්න බෑ. පටිසම්පාදේ Nirodhe සාක්ෂාත් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි කටපාඩම් කරේ පටිච්චසමුප්පාදේ කොයි පැත්තින්දලාද? මුලින්දලාගට. නව බෝසතාණන් වහන්සේ කටපාඩම් කළාද ගත්තේ ප්‍රඥාවෙන් මේක මතු කරගත්තාද? මතු කරගත්තා. නමුත් අගින්දලා මුලට. ඒක තමයි ක්‍රමය. එතන ඉඳලා තමයි පටන් ගත්තේ. ලෝකයා ඉන්න තැන ඉඳලා තමයි පටන් ගත්තේ. නමුත් දැන් අවිද්‍යාව මොකක්ද? අවිද්‍යාව මොකක්ද කියලා එහම අපිට කියන්න පුළුවන් වෙයි චතුරාර්ය සත්‍යන දන්නකම. ඔච්චරයි. හරි. දැන් අපි හිතමු අපිට ඒ වගේ වචන වලින් මේක කියන්න ගියොත් වැටහෙන ප්‍රමාණය අඩු වෙයි. එනිසා අපි පොඩ්ඩක් සරල කරලා මේක බලමු. කොතනින්ද මේක අපිට ගවේෂණය කරන්න පුළුවන් කියලා. අපිට තේරෙන භාෂාවෙන්. නැත්තම් දැන් අපි පංච උපාදානස්කන්ධ ගැන කතා කරන්න ගියොත්, චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්න ගියොත්, ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා කරන්න ගියොත්, පටිසමුප්පාදය ගැන කතා කරන්න ගියොත් වචන ටිකක් විතරක් වෙනවා. එනිසා වචන පදවලට එහා ගිහිල්ලා අපි ඉන්න තැන ඉඳලා පොඩ්ඩක් ප්‍රායෝගික වෙලා බලමු. කොහමද? මම ඔබෙන් මෙහෙම විමසනවා. ඔබට දැන් වර්තමානයේ මේ ලෝකේ පවතින මේ රටේ පවතින තත්ත්වයත් එක්ක අනාගතය ගැන බයක් නැද්ද? අපි ඉන්න තැන ඉඳලාම ගමුකෝ. අපිට අනාගතය ගැන බයක් තියෙනවා. මේ බයට හේතුව මොකද්ද? අපි බලාපොරොත්තු වෙන පංචකාමයේ අපිට ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙයි වද්දෝ. මේකද නැද්ද බය? අපි බලාපොරොත්තු වෙන පංචකාම තත්ත්වයට අපේ ධර්මල්ලු ටික ජවා ගන්නට බැරි වෙයි වද්දෝ. මේ පාසල් ටිකත් වහලා තියෙද්දි අධ්‍යාපන ශාස්ත්‍රය දෙන්න බැරුව අපේ ධර්මල්ලන්ගේ අනාගතයට මොකක් දෙයිද දන්නේ නැහැ. මෙහෙම එකක් නැද්ද? මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු ඔය ඔක්කොම දැන් මෙතන තියාගෙන ඔළුවේ බර තියාගෙන ඉන්න ඔබට මං කියනවා නිකමට විනාඩි 5ක් නිදිය ගන්න කියලා. මං නිකන් කියන්නේ. කල්පනා කරන්න මේක උපමාව. ඕම විනාඩි 5ක් නිදියගෙන ඉඳලා නැගිටිනවා. නැගිටලා බලනකොට හාමුදුරුව මෙතන නැහැ. හාමුදුරුව විතරක් නෙවෙයි. මෙතන මිනිස්සු කවුරුත් නැහැ. නැගිටලා බලනකොට හාමුදුරුවත් නැහැ මිනිස්සුත් නැහැ පන්සල තියෙනවා. පාරට බහැලා බලන පාරේ වාහන යන්නේත් නැහැ. වාහන ඒ තැන්වල පාර මැද නතර වෙලා. කවුරුත් නැහැ. පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන අමාරුවෙන් ගෙදරට ගිහිල්ලා බලනවා. ගෙදරට ගිහිල්ලා බලනකොට ගෙදර මිනිස්සු කවුරුත් නැහැ. පාර යනකොටවත් මිනිස්සුන්ගේ කටහඬක්වත් නැහැ. කවන්නෑ ඔන්න වෙන දෙයක් වෙන්න කියලා ඔළුව විකාරෙන් රැ නිදිය ගන්නවා. නිදියගෙන උදේ නැගිටිනවා. නැගිටලා ඇවිදලා 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 බලනවා කිසිම මිනිස්සෙක් නැහැ. හරි පුදුමයි. ඔබ තමයි දැන් ලෝකෙ ඉතුරු වෙලා ඉන්න එකම එක මිනිසයා. ඔබ විතරයි ලෝකෙ ඉන්න එකම එක මිනිසයා. දැන් ඔබ හොය හොයා හිටපු ප්‍රශ්නෙට උත්තරේ ඔබට හම්බ වෙලා. මොකද්ද? ඔබ බලාපොරොත්තු වුණා නම් පංචකාමයේ උපරිමයට යන්න
ආයි දැන් කිසිම බාධාවක් තහනමක් නැහැයි මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙලා ඔබ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ආයි කාගේවත් තහනමක් තියනවද සේප් වලට ගිහිල්ලා මුදල් ගන්න ආයි කවුරු තහනම් දාන්නේ ඉතින් ලෝකේ අධිපති ඔබනේ දැන් දැන් ආයි කාගේවත් තහනමක් තියනවද පාරේ නතර කරලා තියෙන වාහන වල නැගලා යන්න ගුවන් දොරටුවලට ගිහිල්ලා ගුවන් යානකින් යන්න ආයි කාගේවත් තහනමක් තියෙයිද ලෝකේ වටේම ගිහින් එන්න පුළුවා දැන් මොකද කරන්නේ මේ මහ පොළොවේ යම් උරුමයක් තියෙනවා නම් සියලු උරුමකරුවා කවුද ඔබනේ රන්ද රිදීද මුතුද මැණික්ද යාන වාහනද දේපලද ඉඩකඩම්ද සියලු සේසත දැන් රුපියල් වලින් විතරක් නේ ඩොලර් වලින් පවුම් වලින් යූරෝ වලින් ඔක්කොම කාටද ඔබට දැන් මොකද කරන්නේ දැන් අර වස්තුවට මොකද කරන්නේ අර දේපලට මොකද කරන්නේ අර මිල මුදල් වලට මොකද කරන්නේ දැන් බොහෝම අමාරු වෙන්නේ මල ගෙදරකට මගුල් ගෙදරකට මිනිස්සු වැඩියෙන් ගැවසෙන තැනකට යනකොට දාගන්න මාලයක් ගත්තේ හරි අමාරු වෙන්නේ අපිට ගැලපෙන එක අපි ගත්තේ අපිට පුළුවන් උපරිමයෙන් අපි අරගත්තේ දැන් ආය අමාරුවක් නැහැ රත්තරන් බඩු සේප්පුවකට ගියා බෙල්ල දෙකට නැමෙනකම් හරි කමන්න එල්ල ගත්තා දැන් කාගෙන්වත් අහනමක් නැහැ දැන් ඔබෙන් මම එක ප්‍රශ්නයක් අහනවා දැන් ඔබට මොනවද ලෝකේ වටින්නේ කල්පනා කරන්න දැන් ඔබ රත්තරන් වලින් මොකද කරන්නේ සේප් වල තියෙන කරේ එල්ල ගනීද ගෙදර ගෙනේද ආයේ ඉතින් ගෙදර කියලා එකක් නැහනේ දැන් ඇරලා ඇරලා තියෙන ගේ කාගේද සමහර අය වාහන කියලා තමන්ට කියලා එකක් නැහැ දකින්න දකින්න එක තමයි දැන් ඇයි දෙයනේ ඔබට ඔබ බලාපොරොත්තු වෙන්නේ කවුරු හරි පාගල හරි නේ මරලා හරි යන කොටාගෙන හරි ඉරිසියා කරලා හරි මාන්නෙන් ක්‍රෝධෙන් වෛරයෙන් හරි ලබා ගන්න හිටපු දෙය දෙයනේ ලැබිලාද නැද්ද දැන් ලැබිලා ලැබුණට පස්සේ දැන් මොකද කරන්නේ ඔබට අර බෝසතාණන් වහන්සේගේ නුවණ අද ඉන්නේ නැති හින්දා මම මේ උපමාව කිව්වේ බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් යන්න හේතු වෙච්ච නුවණ ඔබට ආවේ නැන්නේ දැන් බලන්න ඔබට දැන් හිතෙනි මෙතනින් එහාට ඔබ ජීවත් වෙන්නේ ඇයි දැන් ලෝකේ කවුරුත් නැහැ එතනින් එහාට ඔබ ජීවත් වෙන්නේ ඇයි දැන් ඉතින් පංචකාමයේ කියලා මොනවාගින් අඩුවක්ද දැන් උපරිමයට ගිය ඔබ දැන් ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ ඇයි ඔබ ජීවත් වෙන්නේ ඇයිද කියලා දන්නේ නැති හින්දා ඔබ ජීවත් වෙන්නේ ඇයිද කියලා කියලා දෙන්න මං හදාන්නේ ඔබෙන් නිකන් ප්‍රශ්නයක් ඇහුවා නම් ඇයි ඔබ ජීවත් වෙන්නේ කියලා ඔබ විවිධ උත්තර දෙයි නමුත් කාටත් පොදු උත්තරයක් තියෙනවා ජීවත් වෙන්නේ ඇයිද කියලා තන ඒ උත්තර දැන් ඔබට ලැබෙන්න ඕන. මොකද්ද උත්තරේ? මම කියන ඔතනින් එහාට ඔබ ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ බඩගින්නෙන් පෙළන නිසා කන්න. පිපාසෙන් පෙළන නිසා බොන්න. උස්නෙන් සීතලෙන් මැසි මදුරුවන්ගෙන් අවවැසි ආදියෙන් පෙළන නිසා විලි වසාගෙන වස්ත්‍රයක් අරගෙන ඇඳගෙන මොකක් කරි නොතෙමි ඉන්න තනක් බලනවා. එච්චරයි ඊළඟට රෝගාබාධ වලින් පෙළෙන නිසා ඖෂධ ටිකක් ඕන එහෙනම් මෙතනින් එහාට බැලී නම් ජීවත් වෙන්නේ මොකටද පෙළීමක් නඩත්තු කරන්න ආයි වෙන මොකුත් නැහැ එච්චරනේ තියෙන්නේ පෙළීම නඩත්තු කරන්නේ දැන් PhD එක ගන්න ඕනිද උපාධියක් ගන්න ඕනිද විශ්වවිද්‍යාලය යන්න ඕනිද නැහැ දැන් රැකියාවේ උසස් වීම ගන්න ඕනිද නෑ ගෙදර ඉතුරු කොටස හදන්න ඕනිද නෑ රත්තරම් බඩු ටික රකින්න ඕනිද කාට හරි පේන්න එල්ලගෙන යන්න ඕනිද නෑ දැන් මෙතනින් එහාට ක්‍රීම් ගායිද පවුඩර් ගායිද
සුදුවිච්ච කොණ්ඩේ කළු කරයිද? මොකුත් නැහැනේ. ඇයි? කාටනම් පේන්න මෙව්වා දැන් කරන්නද? දැන් ඔබට කරන්න කිසිවක් නැහැ. කරන්න ඉතුරුලා තියෙන්නේ පිළිම නඩත්තු කරන එක විතරයි. ඒකට ඕනි අර මං කියපු පුංචි අවශ්‍යතා ටිකනේ. අඳින්න මොකක් හරි විලිවහ ගන්න වස්ත්‍රය. සමහර විට දාඩිය දානකොට මොකුත් නැහැ ඕක විසික කරලා පාරේ හෙලි වෙන්නේයි කාට පේන්නද? නේද? ඕන වෙනකොට කොතන හරි කඩේක තියෙනවා හැම ගානේ. කොතන හරි අයිනකට ගිහින් ඉඳී. දැන් ඔන්න බලන්න තනි විච්ච ඔබට තියෙන අවශ්‍යතාවය මොකද්ද? පෙළන නිසා පෙළීමෙන් මිදීමට මොකක් කරනවද? ආහාර ටික ජලය ඖෂධ වාසස්ථාන. ඔකට අපි කියන ධර්මයේ චීවර පින්න පාත සේනාසන ගිලම්පස. ඔච්චරයි. ඉන් එහාට මොකුත් තෝරන්නේ නැහැ දැන්. ওই ටිකයි අවශ්‍යතාවය. දැන් බලන්න ඔය අවශ්‍යතාවය කොච්චර දුන්නත් ඇති වෙනවද? කන්න තරං කාපම් බඩගින්න ආය ආය එනවා. බොන තරම් බීපන් ආය ආය එනවා. නේද? දැන් බලනවා මොන තරම් බෙහෙත් දුන්නත් හරියන්නේ ආය ආය ලෙඩ මතුවෙනවා. දැන් හරියනවා මේකට ස්ථිර විසඳුමක් හොයාගන්න ඕනේ. එහෙනම් පෙළීමෙන් මිදීම උදෙසා මාර්ගය හොයන්න පටන් ගන්නවා. බෝසතාණන් වහන්සේත් ගිහි ගෙදරින් නික්මෙන්නේ ඔකට. බෝසතාණන් වහන්සේට තනි වෙන්න ඕන උනේ නැහැ. ප්‍රඥාව තිබුණ නිසා ඔක මතු කරගන්න නුවණ තිබුණා. අපිට නුවණ මදිකම නිසා මොකද කළේ? ඒක මතු කරගන්න බැරි වුණා. දැන් එහෙනම් ඔන්න ඔබ කල්පනා කරලා බලන්න ඔය අවශ්‍යතා ටික නම් ඔබට තියෙන්නේ. ඔය ටිකනේ. හරි. අපි හිතමු ඔබ දැන් මෙතන තනි වෙලා ඉන්නේ දෙක පාරම අපි දැන් වෙළඳ නගරේ කියන්නේ කොළඹනේ කොළඹත් අතුරුදහන් වෙනවා. කොළඹ කියලා එකක් නැහැ. මම ඔබට ප්‍රායෝගිකව වර්තමානයේට හිතන්න යමුකෝ කියනවා. මෙයස්සේ. තිබුණු සියලු තට්ටු නිවාස ඇතුළු සියල්ල අතුරුදහන් වෙලා මොකක් වෙනවද? මේක වනාන්තරයක් වෙනවා. සම්පූර්ණ වනාන්තරයක් වෙලා යනවා. ඔබ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඊළඟට මොකද වෙන්නේ? ඔබ එහෙම ඉතුරු වෙලා ඉද්දී නැවත ලෝකෙට අර මිනිස්සු ටික ඔක්කොම එනවා. අතුරුදහන් වෙච්ච ටික ඔක්කොම නැවත එනවා. හැබැයි එන්නේ අතීත මතකයේ සම්පූර්ණයෙන් මැකිලා. කිසිම මතකයක් නැතු වෙන්නේ මෙතනට. අතීත මතකයේ සම්පූර්ණයෙන් මැකිලා. දැන් හැබැයි අතීතේ මැකිලා ආපු මේ මිනිස්සු කාටවත් අර බලාපොරොත්තු නැහැ. අනාගතේ අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු නැහැ. මේ වනාන්තරයේ ඇතුලේ ගස්වැල් තියෙනවා, ගෙඩි තියෙනවා, ස්වභාව ධර්මයෙන් හැදෙනවා. අර අවශ්‍යතා ටික සපුර ගන්න ඒ ටික පාවිච්චි කරනවා. තේරුණා? ඒ ටික පාවිච්චි කරනවා. ඔන්න ඔය විදිහට ඉන්න අතරතුර මේ මිනිස්සුන්ටත් ධර්මයේ පණිවිඩය ඇහෙනවා. දැන් එතනින් එහාට මේ මිනිස්සුන්ට පෙළීමෙන් නිදහස් වෙන පණිවිඩය ඇහෙනවා. ඇයි මේ මිනිස්සු දැන් මෙතන ජීවත් වෙන්නේ පෙළෙන එක නඩත්තු කරන්නනේ? කොච්චර කෑවත් බැරි මානසික මට්ටම හැදිලා ඉන්න කෙනෙකුට තමයි මේක ඉක්මවන්න ඕනේ කියන අවශ්‍යතාවය එන්නේ. දැන් මේ මිනිස්සුන්ට බුදුබණ ඇහෙනවා. අන්න ඒ යුගය තමයි මීට අවුරුදු 1000කට විතර ඉපිට මේ ලංකාව ඇතුළෙත් තිබුණේ අන්න එවැනි යුගයක්. කොහොමද? ඒ යුගය කොහොමද කියලා බලන්න ගියාම අපිට ඉතුරු වෙලා තියෙන නටබුන් විතරයි ශේෂ වෙච්ච නේද? ශේෂ වෙච්ච නටබුන් ටිකක් විතරනේ අපිට ඉතුරු වෙලා තියෙන ගල් කණු ටික. හැබැයි ඒව දිහා බලලා අපි අද කල්පනා කරනවා කොහොමනම් මිනිස්සු ඉන්නේ? එසේ මෙසේ මිනිහෙකුට මේක උස්සන්න පුළුවන් වෙන්න. එහෙනම් යෝධයෝ වගේ ලොකු මිනිස්සු ඉන්නේ නැති. එහෙම හිතන්න බෑ. මේ වගේ තියෙන උළුවස්ස අඩි 7ක් 8ක් තමයි උපරිම උස.
එතකොට අපි කල්පනා කරමු එවැනි යුගයක පරිවර්තනෙ මෙවැනි යුගයකට ගෙනාවේ කොහොමද කියලා. ඔබ දැන් හිතන්නකෝ. ඒ යුගයේ හිටපු මිනිස්සුන්ට අවශ්‍යතා ටික මොකද්ද? අවශ්‍යතා ටික. ඒ මිනිස්සු දැනගෙන හිටියා මේ ලෝකේ සත පහකට වටින්නේ නැහැ. රත්තරන්ද, රිදීද, මුතුමැණික්ද, දේපොළද, සේසතද, ධනයද කියලා මුදල මත පනවගත්ත මානසික විකෘතිය උන්ට නැහැ. සබ්බේ පුතුජ්ජනික උම්මත්තක. උන්ට උම්මත්තක රෝගේ නැහැ මොකක් කරන්නද? දැන් ඔබෙන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ඒ උම්මත්තක රෝගයේ නිසා තමයි අපි අද මෙහෙම ඉන්නේ. එතකොට ඒ උම්මත්තක රෝගයෙන් නිදහස් වෙච්ච මිනිස්සු අපි හිතමුකෝ ගොවියා කියලා ගමක් ගමුකෝ. ඒ ගමේ හිටපු ගොවියා තමන්ගේ ගොවිකම પરම්පරාවෙන් කරගෙන එන්නේ මුදල් බලාපොරොත්තු වෙද නැහැ. මොකද්ද? කුසගින්න නිවා ගැනීමටයි මේ ආහාරය. එච්චරයි. කුසගින්න නිවාගෙන කායික සහ මානසික නිදහස වෙනුවෙන් ධර්මාභිසමයේ පිණිසයි මේ ආහාරය. ඒ වෙනුවෙන් ඔහු තමන්ගේ යුතුයකම ඉෂ්ට කරනවා. වාරි ඉංජිනේරුවරයා මොකද්ද කරන්නේ? එයාගේ ඉංජිනේරු තාක්ෂණයේ උපරිමය යොදවනවා කොහෙටද? අද ඉන්න ඉංජිනේරුව වගේ නෙවෙයි ඈ. එයා මහ පොළොවේ අඩිය ගහලා දහඩිය මහන්සිය වගුරවලා මොකද්ද? ඉංජිනේරුවරු ප්‍රමාණ්‍ය පාරම්පරික ඉංජිනේරුවරු. මොකද කරන්නේ? උඩරට භූමිය අද අපිට තිබුණට ওই විදිහට ජනගහණයටපත් වෙලා රාජධානි වෙලා ඒ අන්තිම කාලේ ඊට පෙර මේ පැත්ත සම්පූර්ණයෙන්ම වැසි වනාන්තර වනගහනේ. එතකොට අලි, කොටි, වලස්සු ඔක්කොම හිටියේ උඩ පැත්තේ වැඩිපුර. ඊට පස්සේ ස්වභාව ධර්මයේ හදවත විනාශ කළේ නැහැ මේ රටේ මධ්‍යම කඳු කරේ. ඒ ජලධාරාවන් පහළට ගලා වැනෙනකොට ඒ පිළිබඳව උපරිමයට අවබෝධ කරගත්ත අපේ ඉංජිනේරුවා මොකද කරේ? ඇල වේලි අමුණු සකස් කරගෙන ක්‍රමානුකූලව පහළ භූමියට ගෙනල්ලා මහා වැව්වල මේ ජලය ගබඩා කරලා ගොවියට සහයෝගය දුන්නා. ඔබට හිතෙන්න පුළුවන් ඒතරම් විශාල වැවක් කොහොමද හැරුවේද? අද අපිට මේ තියෙන යන්ත්‍ර ටික ලංකාවේ තියෙන ඔක්කොම දාලත් අර ගොඩවිච්ච එක වැවක් හරගන්න බැරි වුණානේ. හරියට නේද? ඒක තමයි වාරි ඉංජිනේරුවගේ තාක්ෂණය. එතකොට ඔන්න කල්පනා කරන්න, ඒ ඉංජිනේරුව කවදාකවත් ගොවිය දිහා හැරිලවත් බලපු නැති ගොවියට ඔරවගෙන වාහනයක් උඩ නැගලා ගිය මිනිස්සේ අනේ නෑ. ගොවියත් එක්ක බොහෝම සුපදව කතා කරලා එකට අත්වල බැඳගෙන තමන්ගේ යුතුයකම දුන්නා. ඒ සබ්බේ සත්ත ආහාරට්ටිතික. සියලු සත්‍යයන්ගේ යැපීම පිණිස ආහාරය ඕන. එතකොට මේ අත්තන්ට මග පෙන්වීම කරන්නේ කොහෙද? හවසට ඔක්කොම ගමේ මේ වගේ බණ මඩුවට එකතු වෙනවා. පන්සලේ හාමුදුරුව අවවාද අනුශාසනා දෙනවා. ගමේ බණ මඩුවේ තමයි අකුරු ලියන්නේ කියන්නේ මේ අත්ත පුරුදු වෙන්නේ. ඔන්න එතකොට තිබුණ ක්‍රමවේදය. ගමක් ගත්තොත් ඒ ගමට බාහිරෙන් ගේනවා නම් මුහුදු කරෙන් ගේන්න ඕන ලුණු ටික විතරයි. අනිත් ඔක්කොම ගම ඇතුලේ ස්වයංපෝෂිතයි. එතකොට වඩු කාර්මික ශිල්පියා කියන්නේ අපි කියන්නේ ඉංජිනේරුවෙ. එතකොට කුඹල්කරුවා ඒත් ඉංජිනේරුවෙ. ඊට පස්සේ කම්මල්කරුවා ඒත් ඉංජිනේරුවෙ. ඊට පස්සේ රෙදි වියන කෙනා මෙන්න මේ විදිහට ගම ඇතුළට ඕන සියලු අවශ්‍යතා ටික ගම ඇතුලේ ඔවුන්ගේ යුතුයකම සලකලා වුණ එක කරනවා. ගම ඇතුලේ බෙදාගෙන යම් අතිරික්තයක් ඇත්නම් ඒක රාජ භාණ්ඩාගාරයට යවනවා. රාජ භාණ්ඩාගාරයෙන් ඒක මොකද කරන්නේ? බුදුදහම සුරක්ෂිත කිරීමත් මතු පරපුරට දායාද කිරීමත් කියන අභිලාෂය මූලික කරගෙන පොදු කටයුතු වලට මේ ටික යොදවනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, මේ විදිහට එකමුතු වෙලා කටයුතු කරන මිනිස්සු කොයිතරම් සුන්දර වෙන්න ඇද්ද? ඔබ හිතන්නේ එක ගෙදරක දරු මල්ලෝ කීයක් ඉන්නද?
දුසිමක් විතර. එක ගෙදරක 10 15 20 මේ විදිහට දරුවෝ ඉන්නවා. අද වගේ බයක් තියෙයිද අනේ මගේ දරුවා කාලකන්ණි වෙයි. එහෙම ඉහෙම් බහින මානසික රෝගයක් නැහැ. ඇයි? මේ දරුවෝ හදන ප්‍රමාණයට ගමේ බණමඩුවට ගිහිල්ලා මොකක් කරනවා? ධර්මයේ අවවාදය දෙනවා. ඔවුන් දහම් දියෙන් පුංචි කාලේ ඉඳලා පෝෂණය වෙනකොට ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ධර්ම ධාර්මික දිවිපෙත්තකට අනුශාසනා ලැබෙනකොට ඊට අනුගම හැදගැහෙනවා. දැන් ගොවියාගේ පුතා ඉංජිනේරුවෙක් කරන්න ඕනේ කියලා හීනයක් අනේ නෑ හැම මානසික ලෙඩා. ඊට පස්සේ කම්මල් කරුවට මගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න ඕනේ කියලා හීනයක් අනේ නෑ ඇයි? වෛද්‍යවරයා ඉංජිනේරුවත් ගොවියත් කම්මල් කරුවත් හකුරු හදන මිනිස්සයා රෙදි වෙන මිනිස්සයා ඔක්කොම හවසට බණ මඩුවට එකතු වෙනවා. එකටයි වාඩි වෙන්නේ. අය අමුතු එකක් නැහැ. අමුතු උස්සාසනයක්, මිටි ආසනයක් මෙහෙම පැනවීමක් නැහැ. ඇයි සියල්ලන්ටම අවබෝධය තියෙනවා 90%කට විතර. අඩුම තරමේ ලෝකෙ වටින්නේ නැහැ කියලා හරි අවබෝධය තියෙනවා. දැන් ඔන්න බලන්න. එක පවුලක 10ක් 15ක් ඉන්නකොට ගොවියාගේ දරුවෝ පහක් හයක් කුඹරට බහැලා කුඹුරස්සක් දෙනකොට තව පහක් හයක් එවන්න බැරිද සාසනික අභිවෘද්ධියට? ඔන්න එවන. එතකොට ගම ඇතුලේ දවසකට 500ක් විතර ඇවිල්ලා පන්සලට. අන්න ඒ ඇවිල්ලා තමයි අර ගල්කණු නිර්මාණය කරලා මහ දැවැන්ත නිර්මාණ කළේ. ඇයි ඒ ටික කළේ? මොකටද කළේ? ඒක තමයි මේ වටිනා සංස්කෘතිය ධර්මයේ පණිවිඩය දායාදේ රැකගෙන යන සංඝ පරම්පරාව රැකගෙන කල්‍යාණ මිත්‍රව රැකගෙන යන්න තියෙන එකම මාර්ගය. මුළු ගමම පන්සලට නෑදෑකම් කියන වෙයි. පවුලක 10ක් 15ක් ඉන්නකොට එකෙක් දෙන්නෙක් සාසනයට දීලා බොහොම කැමැත්තෙන්. පැවිදි වෙලා අවබෝධයෙන්ම. ඔවුන් තමන්ගේ ඥාති පරපුරට අවබෝධයටපත් වෙන්න මාර්ගය කියලා දෙනවා. බලන්නකො. දෙන්න පුළුවන් නම් උපරිම මොකද්ද? සිව්පසයෙන් දෙන්න පුළුවන් නම් අපෝපස්ථානයක්. ගමේ මිනිස්සු තමන්ගේ ජීවිත දෙවෙනි කරලා බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ සිව්පස අවශ්‍යතාවය හදලා දුන්නා. බලන්න. අපි අද ස්විමින් පූල් කියලා හදාගන්නවා. එතකොට ඉතිහාසයේ සෑම පන්සලකම අපි ওই පූල් එක කිව්වට වඩා ඊට වඩා හොඳම ස්වභාවික ජලයෙන් ඇවිල්ලා කියන්නේ වැවක් අනිවාර්යෙන් ගමක තියෙනවා. ඒ වැවෙන් ස්වභාවිකව ජලපද්ධතියක් ගෙනල්ලා භික්ෂුන් වහන්සේලා ඉන්න ප්‍රමාණයට අනුව 100කට 200කට 500කට 1000කට ඒ පළාතේ ඉන්න භික්ෂූන්ට ගැළපෙන විදියට තනින් තන සංඝාවාස අසල මොනාද කරේ? පොකුණු නිර්මාණය කළා පෙන් පහසු වෙන. අද බැරි වෙලාවත් වතුර වලක් හදාගත්තොත් ඕම් පූල් එකකුත් හදලා කියලා බනිනවා. එහෙමද නෙවෙයිද? ඒ කියන්නේ අපේ අවබෝධය හීන වීම. එතකොට ඔන්න කල්පනා කරලා බලන්න. දැන් ගමයි පන්සලයි අතර සම්බන්ධතාවය උපරිමයි. ඊට පස්සේ ගම්පතියෝ ප්‍රධානියෝ සියලු දෙනා යන්නේ මේ මාර්ගයයි. රජා ධාර්මිකයි. රජාට අවබෝධය තියෙනවා. දැන් මේ මිනිස්සු පන්සල්වල බිමට අල්ලන්නේ මොනවාද? ඇයි මිනිස්සු ගොඩාක් එකතු වෙලා ඉන්නකොට මේ වගේ ගල් වලින් හැදුවත් ගල් රැට සීතල වෙනවා. ඒ නිසා මැණික් ගල් තමයි වැඩිපුර බිමට එබ්බේ. කළු ගල් මැණික් ගල් වලින් විසිතුරු කරලා. ඒ වගේ මේ මිනිස්සු දැනගෙන හිටියා සූර්යාගේ සත්‍ය මැණික් ගල් වලට එබ්බිලා තමන්ගේ කායික නිරෝගී භව වෙනුවෙන් ලැබෙන ඒ ප්‍රත්‍ය පිළිබඳ ඒ තාක්ෂණයක් දැනගෙන හිටියා. එතකොට පන්සල හැදුවේ කල්ප කාලාන්තරයක් පවතින්න ඕනි කියන තැන ඉඳලා. හැබැයි ඔවුන්ගේ ගෙවල් කටුමැටි ගහලා හදාගෙන හිටියේ. ඇයි ඒ? ඔවුන්ට ඕන ඔවුන් දන්න අවශ්‍යතාව ටික පිළීම නඩත්තු කරන්න ඔවුන්ට ඕන උනේ. පිළීම නඩත්තු කරන්න අවශ්‍ය ටික හදාගත්තා. එතනින් එහාට හදන්න ඕනේ කොහෙද? වැඩි හරියක් ඉන්නේ බණ මඩුවේනේ. දවල්ට කුඹුරේ, හවසට බණ මඩුවේ, රැයට නිදිය ගන්නවා. ඉතින් නිදිය ගන්න අමුතුවෙන් කොන්ක්‍රීට් ගුහාවක් හදලා, හුලං එන්නේ නැති විදිහට හදලා, ඒක ඇතුලේ නැවත මොකක් හරි එකක් එල්ල ගන්න ඕනද කැරකිලා අර තියෙන වායුව ගන්න අපිට වෙලා තියෙන්නේ. ඒක පරංගියා කෝට්ටි ගියා වගේ තමයි අපි කායික මානසික නිදහස ගන්න හදන්නේ. බලන්න බොහොම සරලව කායික උපරිම නිදහස මානසික නිදහසත් ගන්න තිබුණු ක්‍රමය
අපිට අහිමි කලේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ විදිහට පැවැත්ම පවත්වගෙන ගිය රටේ ගමක් ගමක් පාසා ස්වයංපෝෂිතයි. මුළු රටම ස්වයංපෝෂිතයි. මිනිස්සු බොහොම සරලයි. මෙන්න මෙහෙම තිබුණු සුරපුරයා. මොකද විදේශිකයෝ එදා සටහන් කරපු නෝට්වල අදටත් තියෙන්නේ කොහොමද? මේ හෙළබීම තරම් තැනක් ලෝකෙ හැමතැනම කරක් ගහලාවත් දැක්කේ නැහැ. මේකේ අමුතු පුදුම මිනිස්සු හිටියේ. මේක සුරපුරයක් විදිහට උන් දැකලා තිබුණේ. ඒතර මේක මහ සුරපුරයක්. එතකොට මේ සුරපුරයට කනක කහඩන්නේ කොහෙන්ද? ආක්‍රමණත් එක්ක. එතකොට මේ ආක්‍රමණ කරපු විදේශිකයෝ ඇවිල්ලා කොයි තරම් උපක්‍රම යොදලා බැලුවත් මේ මිනිස්සු නෙවෙයි නැමෙන්නේ. ඇයි? මේ මිනිස්සු රත්තරන් රිදී මුතු මණික් වලට නම්වන්න බෑ. ඒවා බිමට අල්ලලා තියෙන්නේ. මුතු අල්ලලා තින්නේ කුඩවලට භික්ෂුන්ට ඉහළින්. එතකොට ධර්මාසන වලට මණික් අල්ලලා. විදේශිකයෝ ඇවිල්ලා හිතුවේ කොහොමද? නිදානයක් උඩ ඉඳගෙන මුන්ට නම් මොකද්ද? මුන් ඔක්කොම පිස්සු. ඇයි මේවා හූරලා හූරලා අරන් ගිහිල්ලා මුදල් කරන්නේ නැතුව මේ මොකද්ද කරන්නේ? ඉතින් දෙයියනේ අර මිනිස්සුන්ට මුදල් කරලා කරලා ආයෙත් ලබා ගන්න හදන්නේ මොකද්ද? කායික සහ මානසික නිදහස. දැන් පංචකාමයේ ආස්වාදයේ අඩුවක් තියෙයි දර මිනිස්සුන්ට අඩුවකුත් නැහැ. ඇයි මේ මිනිස්සු දන්නවා පෙළන එකක් නඩත්තු කරන්න නෙදී. හැබැයි අද අපිට AC එකක් දාලා ගන්න පුළුවන්ද? ස්වභාවිකව වැවුතාවුල්ලක් එක්ක වැව මැදින් එන හුලම්පා ගන්න බෑ. එතකොට ඒ කායික සැපේ කියන එක මේ මිනිස්සුන්ට කටුමැටි පැලේ හොඳට ලැබුණේ ඇයි? ඒ මැටි අතරින් වායුව හෙට පිට හොමාරු වෙනවා. එතකොට ඒ තාක්ෂණය දැනගෙන හදන්න බැරි කමකට නෙවෙයි. නමුත් එතකොට අර දැවැන්ත විදිහට ගල් කණු වලින් නිර්මාණ කළේයි. ඒක කාල කාලාන්තරයක් පවතින. දානසලා හද, වැව් පොකුණු හදලා මේ ධර්මයේ දායාදයේ මතු පරපුරට රැගෙන යාම හැර වෙන යමක් අපිට කරන්න නෑ කියන අවබෝධය උන්ට ඇති වෙලා තිබුණා. එහෙනම් ඊළඟට අපි කල්පනා කරමු එහෙම තිබුණු තැනට මේ தත්ත්වය අද උදා වුණේ ඇයි? දැන් අර ආක්‍රමිනිකයෝ ඇවිල්ලා බැලුවා කෙල්ල පෙරපෙරා බලනවා මේ රත්තරන් රිදී මුතුමැණික් කොහොමද අපි මෙරටින් එරටට ගෙනියන්නේ? බැලුවා ගිහිල්ලා හරියන්නේ නැහැ. මොවුන් ඊට පස්සේ කළේ ඔය අතර හිටියනේ නිකමු ටිකක් ශරීර හොරු බේබද්ද මුන් ටික අල්ලගෙන හොඳට මුන්ට බොණ්ඩ දීලා කණ්ඩ දීලා මුන් යවන ඔත්තු සේවේ. එතකොට විදේශිකයන්ට නතුනේ කවුද? මේ රටට රට ගැන හැඟීමක් නැති, ධර්ම අවබෝධයක් නැති නේද? තමන්ගේ බඩවියත ගැන විතරක් හිතපු අර නිකම්ම නිකම් හිටපු අපතයෝ ටික උන් ටික තමයි අල්ලගත්තේ. උන් ටික අල්ලගෙන ගම වටේ ගමක් ගමක් පාසා ඔත්තු සේවයේ ගිහිල්ලා ඇවිල්ලා පණිවිඩේ ලැබුණා. මොකද්ද මේ විදේශිකයෝ තේරුම් ගත්තා? මොකද්ද? කහ සිවුරු දරාගත්ත හිස මුඩු කරගත්ත ඇත්තෝ ඉන්නකම් මේ මිනිස්සු හදන්න බෑ. මේ මිනිස්සුන්ට තඹ දොයිතුවක වටිනකමක් නැහැ මේ රන් රිදී මුතුමැණි. මේවා පුළුවන් තරම් ගිහිල්ලා අර කහ කඩකාරයෝ එහෙමනේ කියලා තියෙන්නේ. මේ ඒ විදිහට තමයි නම් කරලා තියෙන්නේ. කසාවත් දරාගත්ත මිනිස්සු ළඟ ගිහිල්ලා ගොඩ ගන්න. ඕන් ඉන්න තැන් වල පොළවට අල්ලනවා. ඇයිද යන්නේ? රත්තරන් වල කෙලස් තියෙන්න එපා. දැන් අවබෝධයෙන් ඉන්නේ මේ මිනිස්සු ටික. රත්තරන්ින් මණික් ගල් අල්ලලා පුටුවකට එබ්බුවයි කියලා. අමුතු එකක් වෙනවෑ. ඇයි? රත්තරන් උඩ පැන පැන කිව්වයි මන් රත්තරන් මන් වටිනවා කියලා. මණික් කිව්වද මාව ගලවපන්, මාව අරන් ඵලයක් මාව මිල කරපන් කියලා. මේ මානසික විකෘතිය ස්වභාවයෙන්ම ගලාගෙන යන්නේ. ඒ මිනිසුන්ගේ විකෘතිය නෑ. විකෘතිය ඉන්නේ කාට පේන්නේ මොකද්ද? අර වේර විහාරස්ථාන ටික දකින්නකොට උඩුකය නිර්වස්ත්‍රව ඉන්න කුඹුරු කොටන් දහඩිය හෙලන මෝඩ අමන මිනිස්සු ටික රවට්ටගෙන අර කහ වස්ත්‍ර දාගත්ත අය ඔක්කොම ඇදලා ඇදලා පන්සලට ගන්නවා. මෙහෙමනේ පේන්නේ. නමුත් ඒක ඇත්ත කතාව වෙනම එකක් නේ. ඒක පේන්නේ නෑ. දැන් මොකද්ද කළේ මේ විදේශිකයෝ? වික්ෂුන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය දුන්නා. වික්ෂුන් වහන්සේලා ඝාතනය කරලා බේර විහාරස්ථාන කඩලා ඒ වගේ තියෙන මුතු කුඩ, රත්තරන්, රිදී
මැණි අල්ලපෝ සියල්ල ගලවගෙන මොකද කරන්නේ විහාරස්ථානයේ බිමට සමතලා කරලා නැව් පිටින් පටවනවා මේක ඉතින් ක්‍රමානුකූලව වෙන්නේ මේක ඉතින් එච්චර කිව්වොත් මාසයක් විතර කියන්න වෙනවනේ සරලව කතාව ඉතින් එතකොට ඒ විදිහට විදේශයට මේ ටික අරගෙන යනවා භික්ෂුන් වහන්සේලා වනගත වෙනවා මොන් ඊළඟට කරන්නේ ස්වයංපෝෂිත ක්‍රමයේ කඩලා දාන්න වැව් අමුණු විනාශ කරනවා ඕගේ අස්වැන්න ගිනි තියනවා ඊට පස්සේ ගම සම්පූර්ණයෙන් ගිනි තියලා මොම් මොකද කරන්නේ පොළව බලනකොට නියම පොළව මුළු යායට කුරුඳු වවනවා යායට තේ දානවා යායට රබර් දානවා මිනිස්සුන්ට භූමිය අයිති අහිමි වෙනවා දැන් මිනිස්සු මොකද කරන්නේ වතු වල පුංචි පුංචි අට්ටාලාට වගෙන බොහෝම දුප්පත් කමෙන් දුකී කමෙන් පීඩිතව ඇයි දැන් භික්ෂූන්ගේ උපදේශයක් නැහැ අලුතෙන් එකතු වෙන පරම්පරාවට ධර්මදායාවක් නැහැ දැන් මොකද කරන්නේ අර හිටපු මං කිය අපතරල කියලා රටගෙන හැංගීමක් නැති ඔවුන්ට අන්තට්ටුව දාලා ඔවුන් තමයි දැන් පාලකයෝ ඔවුන් තමයි පාලකයෝ ඔවුන් ලව අපේ මිනිස්සුන්ගෙන් දැන් මොකද කරන්නේ බැන බැන වැඩ ගන්නවා දරුමල් හදන්න බෑ හිතුව පරිදි ඇයි තන කිරට බදු ගහනවා තමන්ට කැමති කැමති විදියට පොලෝ කොටන්න බෑ තමන්ට කැමති බීජ වගා කරන්න බෑ වෙද ගෙදර වෙද මහත්තයට බෙහෙත් දෙන්න බෑ වෙද පොට් ටික ඔක්කොම හොරකම් කරගෙන වෙද පරම්පරාව ඝාතනය කරලා තනින් තන ඩිස්පෙන්සරි දානවා දැන් බණ මඩුවල බණ කියන්න හෝ අකුරු කරන්න බෑ ඔවුන්ගේ මිසනාරි පාසල් වල අධ්‍යාපනය දෙනවා ඔන්න බලන්න දැන් අලුතෙන් එන පරම්පරාවට උගන්වන්නේ අර ටික ඔවුන් දන්නේ ඒ ටික අතීතයේ මොනවාද තිබුණේ කියලාවත් මතක නැහැ අන්තිමට අතීත ශ්‍රී විභූතිය රැකගෙන ආපු එකම බින්කඩුනේ ඌව වෙල්ලස්ස ඒකත් 1818 පාවාදීන් හමුවේ විනාශ කරලා පෞල් පරම්පරා පිටින්ගේ තාක්ෂණය අරගෙන ආපු මතකේ අරගෙන ආපු මිනිස්සු මරනවා ඝාතනය කරනවා හොය හොයා ඝාතනය කරන පුංචි දරුවා පවා මරලා දානවා මෙහෙම මරලා අපිට තිබ්බ සංස්කෘතිය මරනවා අපි අහනවානේ අතීතයේ අපිට තිබුණ සංස්කෘතිය හේව් එකක් තිබුණා නම් ඇයි පරම්පරාවෙන් ආවේ නැත්තේ කොහොමද විනාශ වුනේ විනාශ වෙන හේතුව ඒක ඇයි අර පරම්පරා පිටින් ඒව කතා කරන්න දෙන්නේ නැහැ කතා කළොත් මොකද කරන්නේ දුටු තැන ගහනවා දුටු තැන මරනවා ඒතොර අලුත් පරම්පරාව මොකද ඉපදිච්ච මිනිස්සු අලුතෙන් ඉපදෙන උන්ට තියෙන්නේ අර වහල් සේවයේ කරන්නේ යම් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් හදලා ඒක පවත්වගෙන යන්නට ඕන රැකියා ශේෂ්ත්‍රයක් බිහි කරනවා. නමුත් ඒ රැකියා ශේෂ්ත්‍රය බිහි කරන්නේ අපිට ආදරේකට නෙවෙයි ඒ රාජ්‍ය රැකියා තන්ත්‍රය හදන්නේ. කොහොමද? ඉහළ තැන ඉඳලා පහළ තැන පීඩිත වෙන විදිහේ පන්ති ක්‍රමයක් හදනවා. ඔවුන්ගේ මිෂනාරි අධ්‍යාපනයේ ගිලගත් අයට විතරක් ඉහළ දීලා රවට්ටනවා. ඒ රවට්ටලා අපේ පොළොවේ තියෙන සාරය අක්කර ගණනින් හූරගෙන යනවා. එතකොට අදටත් ඒ විදේශිකයන්ගේ බහට නැමුණු රටගෙන කැක්කුමක් තිබුණු නැති අර මෝඩයන්ට තමයි අක්කර ගණන් වල අයිති තියෙන්නේ අක්කර 50 60 100 වතු තියෙනවා නම් ඔවුන්ගේ පරම්පරාවල තියෙන්නේ එතකොට ඔවුන් මොකද කළේ ඔවුන් තමයි ආඩම්බරයි කියලා මොකද කරේ ගමේම මිනිස්සු තැන් තැන් වල නතර කරලා ඔවුන් මොකද කරේ කුරුඳු වතු වල කුරුඳු තලනවා ඒ ටික ගෙනල්ලා දෙනවා උන්ට කීයක් හරි දෙනවා ඒ ටික විදේශවලට යවනවා මේ රටේ තියෙන ශ්‍රමයත් පොළවත් සියල්ල හූරගෙන කනවා උඩරට භූමි භාගය සම්පූර්ණයෙන් විනාශ කරලා ඇත්තු මරලා අවසාන කාලේ වෙනකොටත් 70 ගණන් වෙනකොටත් 60 ගණන් වෙනකොටත් උඩරට අලි ඉඳලා තියෙනවා 60 ගණන් වල ඒ ඇත්තුත් මරලා දල අරන් ගිහින් තියෙනවා නේද අපි ගෞරව ප්‍රණාම අද දක්වන්න හැදුවට එතකොට කල්පනා කරලා බලන්න අපි කොහෙද ඉන්නේ කියලා අපිට ඒ ඉතිහාසය ගැන කතාවක් නැහැ කියන්න කවුරුත් නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ දැන් අපි මොකද්ද කළේ අපේ රටේ මනුස්සකම මේ කොළොම්තොටට ඇවිල්ලා නැවුණෙන්ගා එතකොට කොළොම්තොට පාලනය කරේ කවුද සම්පූර්ණයෙන්ම අර අන්තට්ටුව දාපු පුජ්‍යලයෝ ඔවුන් තමයි ව්‍යාපාරිකයෝනේ එතකොට බලන්න
මුළු ගම්මානවලම තියෙන සේසත ඌරගෙන ඌරගෙන එනවා නගරෙට කොළඹෙන් නැවුනගෙනවා. දැන් ඕක අවුරුදු ගානක් තිස්සේ වෙලා 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 දැන් නහුතෙටම හිර වෙලා. දැන් මොකද්ද කරන්නේ? අපේ රටේ මිනිහෙකුට නැගිටින්න බැරි තරමට වහල්කම හැදුවා. දැන් නැවක් වෙනකම් දත නියවගෙන ඉන්නවා පුදුම පීඩාවකින්. බලන්න අපිට තිබුණු ශ්‍රේෂ්ඨ අභිමානය ධර්මය සංරක්ෂණය කරගෙන ආපු කල්යාණ වැට මේ සියලු අංගයන් අපෙන් උදුරගත්තා. දැන් ඔබ හිතනවා නම් ඔබ තට්ටු නිවාස පෙළක් එක දිගට හදලා කුකුල් කූඩු වගේ මට නම් පේන්නේ. බොයිලර් කුකුල්ලු ඉන්නේ. ඒ වගේයි. විදුලිය නැති වුණොත් එසනින් ඕන්ට උඩට යන්න බෑ, උඩට ගිය මිනිසුන්ට පහළට එන්න බෑ. තට්ටු 20ක් විතර කොහොමද එළ පහළ යන්නේ පයි? ඉතින් ඕක ඇතුළට කොටු වුණාම තැම්බෙන එක අහන්න දෙයක්ද? ෆෑන් එකක් නැහැ, ඒසී එකක් නැහැ, උයාගෙන කන්න විදිහක් නැහැ, මල මුත්‍රා පහ කරගන්න විදිහක් නැහැ. ඔන්න ඒකේ විපාක ටික දැන් භුක්ති විඳින්න වෙලා තියෙනවා. කර්මානුරූප ඈ. එතකොට ඔන්න කල්පනා කරන්න දැන් හිර වෙලා මොනා කරනවා? අපිට දියව් කියනවා. නිවැරදි මඟ පෙන්වීමක් නැහැ. ලක්ෂ ගානක් තප්පුලනකොට අපිට දියව් අපට දියව් කියලා අර පුරන් විච්ච වෙල් ලක්ෂ ගානක් තියෙනවා. වතුර ටිකක් වෙලක බැඳලා හරක් වගේ මෙතන තප්පුලන් නැතුව ඔය ටික ඔක්කොම ගිහිල්ලා අර වෙලේ මේ කෙරෙලින්ද අල කෙරෙවලට ගිහින් ආයි මේ පැත්තට ආවනම් මොකක් කරනවද? යායමස්සක් දන්න තිබුණා. එහෙනම් මෙහෙව් වෙනයක් නැහැ. අද කාලා ඇඳලා මිනිස්සුන්ට ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න තිබුණා. බලන්නකෝ. රටගෙන කැක්කුමක් නැති එදා ඉඳලා මොකක් කරපු කට්ටියද? නිකම්ම නිකං හිටපු නිකමො ටික, බේබද්ද ටික අන්තට්ටු දාලා එදා ඉඳලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විදියට නායකයෙකු විදියට පත් කරගෙන මොකද්ද කරන්නේ? රට පාලනය කරනවා. අපිට ඒ ටික කඩන්න බැරි වෙන්න සුද්දා හදලා ගිය අන්තිම උපක්‍රමය මොකද්ද? ඔවුන් දැනගත්තා කවදා හරි නැවත මේ කසාවස් දරපු හිස මූඩු ගාගත්ත ඇත්තෝ නිවරදි මාර්ගයකට ආවොත් මොකක් වෙනවද? නැවත මේ තිබ්බ ක්‍රමේ හැදෙනවා. අපිට හුරා ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා ඒකටත් ඕන වැඩපිළිවෙළ උන් හදලා යන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දීපු නැති මහානායකකම කවුද දෙන්නේ? විදේශිකයෝ. ඒ අනුනායකකම කවුද දෙන්නේ? විදේශිකයෝ. ඒ සංඝ පදවි තානාන්තරකම් කවුද දුන්නේ? විදේශිකයෝ. මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ගිහියන්ට විතරක් නෙවෙයි පැවිද්දන්ටත් දායාද කියලා කවුද? එයත්ෝ. හරි ලස්සනට හැදුවා. අවුරුදු 10න් 12න් පැවිදි ශාසනයට එනවා. මොකද්ද? ධර්ම මාර්ගයේ වැඩක් නැහැ. නිවන් දකින්න කාලයක් නෙවෙයි මේක. ඇයි? අර විකෘතියට ඔක්කොම අහුවෙලා. අහු නැත්තන්නේ පොදුමේ. වරදක් නැහැ. වරද තියන්නේ කොහෙද? වරද තියන්නේ අපිට දැක්ම නැතිකම සහ දැක්මට උපදේශය නැතිකම. දැන් මොකද්ද වෙන්නේ? කල්පනා කරලා. ගණිතය, ඉංග්‍රීසි විද්‍යාවයි, සිංහලයි ඉගෙනගෙන කොහොම හරි විභාගෙ පාස් කරලා රස්සාවක් කරගෙන වාහනයක් හරි අරගෙන ජීවත් වෙන්න තිබුණා නම් ඇති. ඒ මානසික මට්ටම හැදුවා. ඊට පස්සේ මොකද්ද කියලා එතනින් උඩට ගියාම උපාධිය ගත්තොත් පදවි තානාන්තර පස්සේ යන සිස්ටම් එක හැදුවා. දැන් මොකද කරේ? නිවන පැත්තක, නිවන් දැකීම පැත්තක, ධර්ම අනුශාසනාව පැත්තක අපි යන්නේ කොහෙද? අපි වෙනම මාර්ගය කියනවා. ගිහියා මේක දිහා බලාගෙන භික්ෂුන් වහන්සේලාට බයිනවා. අර හාමුදුර අර විදියයි, මේ හාමුදුර මේ විදියයි. උන් ගානට හදලා ගියා වැඩේ. දැන් මොකද්ද වෙන්නේ? ගිහියාගේ වපරහ භික්ෂුවට හදලා ගියා. කොහොම කළත් භික්ෂුව ගැන සැකයෙන් බලන ගිහියෝ නිර්මාණය කළා. දැන් මොකද්ද වෙන්නේ? එදා ඉඳලා පන්සල් හදන්න උනේ හාමුදුරුවන්ට. ඇයි? මිනිස්සු කියනවා කොච්චර හදුවත් වැඩක් නැහැ හාමුදුරු මේ වගේ. මතව දවසක් ඉඳලා සිවුර ඇරලා යන්න. එහෙමනේ. ඒකයි මම කිව්වේ අධ්‍යාපනය ලැබලා අපි පිරිවන් ගිහිල්ලා සංස්කෘත ඉගෙනගෙන පාලි ඉගෙනගෙන PhD එකකුත් ගන්න පුළුවන් මං හිතන්නේ දැන්. එහෙමත් අරගෙන මහාචාර්ය වෙලා සිවුර ඇරලා ගෙදරට ගිහිල්ලා විවාහ වෙනවා. ඔන්න අපිට හදලා දීපු සාසනේ. අපිට තිබුණු සාසනේ වෙන මේක, හදලා දීලා ගිය සාසනේ වෙන මේක. අපිට මේකින් ගැලවෙන්න බෑයි
අපිට ගැලවෙන්න බැරි. ගිහියා පමණක් නෙමෙයි පැවිද්දත් මොකද්ද? අර බිලී කොක්කේ ඇමිනුණා. ඉතින් ඔක්කොම මිනිස්සුනේ සත්වයෝනේ. අර ක්‍රමවේදයට හිර වුණා. දැන් මේකෙන් ගැලවෙන්න බෑ. දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ මං අර පරංගියා කෝට්ටේ ගියා වගේ ඔබ කායික මානසික සැප ගන්න හදනවා කිව්වේ ඇයිද කියලා. එදා අර බොහොම සරලව නේද? කිසිම බරක් නැතුව ධර්මල්ලෝ පිළිබඳව බර නැතුව හෙට ගැන මොකුත් බලාපොරොත්තු නැතුව හැමදාම නිදහසේ බණ මඩුවට ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයෙන් පෝෂණය වෙලා නිවන් දකින්න තිබුණු සාසනය කිසිම රෝගාබාධයක් වැළඳෙන්නේ නැතුව කිසිම විදිහකින් දුක් පීඩා විඳින්නේ නැතුව දීර්ඝායුෂයකුත් භුක්ති විඳලා කර්මානුරූප ලෙඩක් හැදුනොත් අර එදා මිනිස්සු දීර්ඝායුෂයක් වින්දා ධර්මය අවබෝධ කරන්න ඕන තරම් කාලෙ තිබුණා. ඒ සියල්ල අපිට අහිමි කළා. අපේ තිබුණු සියලු දේශීය ප්‍රභේද බීජ වර්ග වුන් අරන් ගියා. අපි ඒව බිම ඉඳවත් බදු ගැහුවා, දඩ ගැහුවා, කසපාර ගැහුවා. ඔවුන් ගෙනල්ලා දෙන බීජ දාන්න උනා. නමුත් ඔවුන් දෙමොහොන් කරලා දීපු බීජ පොළොවට දැම්මට පොළොව ප්‍රතික්ෂේප කරනවා. ස්වභාවික නැති නිසා, දෙමොහොන් කළා නිසා, විකෘති කළා. දැන් ඔවුන් මොකද කරන්නේ? පොළව ආධාරකයක් පමණක් කරගෙන ඔවුන්ගේ හෝමෝන වලින් මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම මේ බීජ ටික වවනවා. නමුත් අද අපි කන්න ආහාර ස්වභාවික නැහැ, કૃතිමයි. එතකොට ජාන විකෘති වුණු දෙමුහුන් බීජ වර්ග අපේ ශරීරයට දාලා ස්වභාවික ශරීර පද්ධතිය සම්පූර්ණයෙන්ම කුණු ගොඩක් කරගත්තා. නේද? දැන් මොකද කළේ? ජීවිත මාකටින් කරන ඖෂධ මාපියාවට අහු වුණා. ජීවිත මාකටින් කරන ආහාර මාපියාවට අහු වුණා. ඔබ හිතාගෙන ඉන්නේ මේ හැමතැනම පාමිසි තියෙන්නේ ලොකු හොස්පිටල් අපිට ඇරලා දෙන්නේ ආදරයට කියලාද? අනේ නැහැ. මොකද්ද? අපේ ජීවිත මාකටින් කරලා හම්බ කරන්න. අන්තිම නැවුතටම මිනිස්සෙක් අසරණ වෙන තැන තමයි රෝගාබාධය. එතනදී තමන්ගේ තියෙන ශේෂතම හරි දීලා මොකද්ද කරන්නේ? ගැලවෙන්න හද. බලන්නකො මිනිස්සුන්ගේ අහිංසකම තැන අල්ලගෙන කරපු මාකට් එක. එතකොට අපේ පාරම්පරික වෛද්‍යවරයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න දුන්නේ මේ ටික නෑ. අදටත් ගම්මාන තියනවා සර්පෙක් දෂ්ටණය කරාට රෝහලට ගෙනියන්නෙත් නැහැ, මිනිස්සු මැරෙන්නෙත් නැහැ. අපිට දැන් කරන්නේ මාධ්‍ය ගෙන්නලා මේ සිංහල ක්‍රමය මොකද්ද කරන්නේ? සම්පූර්ණයෙන්ම බොරුවක් බව ප්‍රචාරය කරනවා මේ වෙනකොට. ඔවුන්ගේ එක උපක්‍රමයක්. ඇයි? පරම්පරාවෙන් හරි ගමක හරි ඇංගිලා හිටියොත් ඒ ටිකක් දැන් වනසන්න ඕන. ඒ ටික තියෙනකන් ආයෝලු උස්සන්න බෑ. ඇයි? වර්තමානයේ පහුගිය කාලේ මිනිස්සු දේශීය ක්‍රමවලට යොමු වෙන්න පටන් ගත්තා. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රසිද්ධ නාලිකාවලින් මොකද කරන්නේ? වෛද්‍යවරු කියලා නේද? එක එක විදිහේ හෙළ වෙදකම් කරන අය කියලා මුදල් ගෙවලා මිනිස්සු ගෙන්නලා සම්පූර්ණයෙන්ම හෙළ වෙදකම පීච්චම් කරනවා. බලන්නකෝ. උපක්‍රම. ඒක අපිට තේරෙන්නේ නැහැනේ. අපි හැමෝම කමෙන්ට් කරනවා කොහොමද? මේ දේ ඔක්කොම හොරු. තක්කඩියෝ. එතකොට අපේ හෙළේ ඒ තාක්කල් ඖෂධ කරලා තියෙන්නේ හොරු ටික නේ. තක්කඩියෝ ටික. වංචාකාරයෝ ටික. අපේ මිනිස්සු ඉහින් බහින රෝගයක් නැතුව ජීවිතේ පවත්වලා තියෙන්නේ හොරු හින්දා. නේද? බලන්නකො අපි හැදිච්ච තැන. එතකොට මේ ටික ඔබට මං කියන්න උවමනා කළේ මේ ගැනවත් අවබෝධයක් නැති ඔබට ධර්ම ගවේෂණයට පිපාසය හැදෙන්නේ නැහැ. දැන්වත් මේ ස්වභාව ධර්මයෙන් ඔබට යම් පණිවිඩයක් දීලා තියෙනවා මොකද්ද? දැන් මේ රට ඉන්දියන් සාගරයේ මුතු වැටේ කිව්වම මොකද්ද කියන්නේ? හොද්දටම බැනලා ඒකට අගෞරව කරලා කරන්න තියෙන 18 කෙලියෙම බැනලා නිග්‍රහ කරලා මේ රට දාලා යනවා නේද? දැන් මේ රට දාලා යන ඔය ඔක්කොටම බැරි වෙලා හරි මුළු ලෝකෙම විදුලි බල පද්ධතිය එන හිටිලා බැංකු ක්‍රමය අඩාල වෙලා 3G 4G 5G කියන තාක්ෂණය සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා ගියොත් මොකද වෙන්නේ? එදාට ඔබට තේරේ ලෝකෙන් උතුම්රට මේක කිව්වේ ඇයිද කියලා. ඇයියේ එතකොට කල්පනා කරන්න අපි ජීවත් වෙනකොට දැන් ජීවන අරගලයක් ඇතුළේ හිරහෙලා ඉන්නේ.
ඒ නිසා දැන් මේ වෙලාවේ බලන්නකෝ මේකම උපමා කරන්නකෝ දැන් අපිට හරි අමාරු වෙනවා තව විනාඩි 5ක් 10ක් යනකොට මෙතන වාඩි වෙලා ඉන්න ඒ තරම් රස්නේ ඔය ක්‍රමයට මුළු ලෝකෙම අඩපණ වුණොත් ඔබට තේරෙයි මේ රටේ ඉන්න මිනිස්සුන්ට නම් මේ ගොඩ නැගිලි ටික අතහැරලා දාලා මොකද්ද ගම්වලට යන්න පුළුවන් ඒ ගම්වල තවමත් ස්වභාවිකව විදුලිය නැහැ කියලා නැහැ කාලා ඇඳලා ඉන්න පුළුවන් විදිහට ජීවිකාව ගෙනියන්න සියලු පහසුකම් ටික තියෙනවා නමුත් එදාට අසරණ වෙන්නේ කවුද එදා ඉඳලා අර પરම්පරාවෙන් මොකක් කරපයද මහා පොළොව හූරාගෙන කාලා මිනිස්සුන්ගේ ජීවිත මාකටින් කරලා මේක හූරන්න දායක විච්ච මේ වටපිටාවෙ ඉන්න මිනිස්සු ටිකට මොකක් වෙනවද තැන නැති වෙනවා ඒ තැන නැති වෙන හින්දා තමයි දේශීය ක්‍රමයක් අදටත් හදන්නේ නැත්තේ බැරි කමට නෙවෙයි අර ටික ඔක්කොම එලි වෙනවනේ එතකොට ඔන්න කල්පනා කරලා බලන්න එහෙමනම් අපි වෙන රටක ගිහිල්ලා පදිංචි වුණාට පස්සේ මේ විදිහට වුණොත් මොකද්ද අධික සීතල කාලයක නම් ඒ රට තිබ්බ හීටර ටික මොකක් වෙනවද හීටර ටික වැඩ කරන්නේ නැතිව යනවා ඊට පස්සේ මිනිස්සුන්ගේ මිනිස් ජීවිත ටික මරණාසන්න වෙන්න පුළුවා ඊට පස්සේ අධික රස්න කාලයක නම් මොකද්ද වෙන්නේ සීතල කරන්න බැරිව යනවා ගිනි අරගෙන මිනිස්සු මැරෙන්න පුළුවා දැන් පේනවනේ එංගලන්තෙත් මේ වෙනකොට වෙලා තියෙනදී එතකොට ඔන්න කල්පනා කරන්න එහෙම වුණොත් ඔබට තේරෙයි ලෝකෙන් උතුම් රට වෙන්නේ මෙතන තමයි කියලා. ඒ වගේ 365 දවසේම අපේ මහ පොළවෙන් ස්වභාවික ආහාර ටික නිකුත් කරලා මිනිස්යාගේ ජීවිත පැවැත්මට මෙහෙම දෙන රටවල් බොහෝම අඩුයි. බොහොම සීමිතයි. ඒතොර මට කියන්න ඕන උනේ ඔබට මුලින්ම තේරෙන්න ඕන ධර්මය අපි අවබෝධ කරගත යුත්තේයි මේ ලෝකයේ කියන එක තුළ අපි මොනවා කළත් කොයි පැත්තේ ගමන් කළත් අන්තිමට අපිට මොකක්ද ඉතුරු වෙන්නේ අපේ අවශ්‍යතාව මොකක්ද අන්තිමටම අර පිළිහිම නඩත්තු කරන එක ඒක කොයිතරම් මේ පංචකාමයේ දීලා දීලා බැලුවත් ඒකෙන් මේක කරගන්න බැරි නම් මොකද කරන්නේ පංචකාමෙන් අපේ කැමැත්ත ඉෂ්ට නොවන බව අපි දැනගෙන ඊට පස්සේ අපි බහිනව ධර්ම මාර්ගයට අන්න එතනින් තමයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට නුවණ පහළ වෙන තැනට කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න වෙන තැනට අපේ ගමන් කිරීම යහපත් වෙන්නේ අපේ ගමන් කිරීම ආරම්භ වෙන්නේ එනිසා ඔබ දැනට මේ වෙලාවේ වුණත් ඔබ පරක්කු නැහැ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය උපදවගෙන ධර්මයේ අධර්මයේ මොකද්ද කියලා තෝරා අරගෙන තමන්ගේ ජීවිතෙන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න මොකද අනාගතේ හැමදාම මෙහෙම මොකද කරන්නේ වෙන්න බැරිද වෙන්න පුළුවා අපිට කියන්න බෑ ඒ නිසා ඒ පිළිබඳව යම් අවබෝධයක් ජීවිත තුළ ඇති කරගෙන අවබෝධයෙන් ධර්ම මාර්ගයට එන්න උපකාරයක් විදිහට තමයි අපි මේ ධර්ම දාන මේ පින්කම අද දවසේ සිද්ධ කළේ එතකොට ඉන්නහාට අපි ගැඹුරු ධම් පරියායක් මූලික කරගෙන එහෙම නැත්නම් අපේ පංච උපාදානස්කන්ධය මූලික කරගෙන චතුරාර්ය සත්‍ය මූලික කරගෙන ඒ වචන පද නොකිව්වට ඒ ධර්ම ස්පර්ශ කරන්න ඕන මූලික අඩිතාලම අපිට මේ ධර්ම දාන මේ පින්කම ඇතුලේ සිද්ධ කරන්නට අපි උපරිමෙන් උත්සාහවන්ත වුණා. ඉතින් ඒ කොච්චර දුරට සාර්ථක වුණාද කියන කාරණාව තීරණය කරන්න පුළුවන්කම තියෙන තම තමන්ට. ඉතින් වැඩි දුරටත් අද දවසේ මම අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පැය දෙකක් වගේ කාලයක් අපිට ගත වෙලා තියෙනවා. ඉතින් උදේවරුේ දේශනා කිහිපයක් සිදු කරපු නිසා මේ වෙලාවේ වැඩි දුරටත් මේ ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවත දවසක මින් එහාට ධර්ම කාරණාවන් සාකච්ඡා කළා ධර්ම අවබෝධය පිණිස කටයුතු කරන්නට ඔබ හැමට අවස්ථාවක් ලැබලා දෙන්නට අපි කැමැත්තෙන් සිටිනවා එනිසා මේ වෙලාවේ අදිෂ්ඨාන කරන්න අරමුණු කරන්න අපි හැමදෙනාටම ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙලා තමන්ගේ ජීවිත තුළින්ම මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂ කරගෙන පංචකාමයේ තියෙන මුලාව
තමන්ගේ ජීවිත තුලින් අත්දැකලා ධර්ම අභිසමය කරන්නට අවශ්‍ය කරන වාග්ය වාසනාව හැම දිනාටම සලසේවා කියලා ආශිර්වාද කරන්න. අද දවසේ ධර්ම දහනමේ පින්කම මේ විහාරස්ථානයේ සිදු කරගන්නට ඉඩ ප්‍රස්තාව සලසා දුන් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ සිහිපත් කරන වහන්සේටත් මේ ශාසනික කටයුතු තවදුරටත් යහපතින් කරගෙන යන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නටම හේතු වේවා උපකාර වේවා කියලා දිෂ්ඨාන කරන්. ඒ වගේම ධර්මය ශ්‍රවණය කළා වූ ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දුන් මේ මොහොත සංවිධානය කළ හැම දිනාටමත් උතුම් ධර්ම අභිසමය පිණිස හේතු වේවා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන්. මේ වෙලාවේ පින් කැමැති යම් තාක් සත්ත්ව කොට්ටාසයක් ඇතනම් පින් බලාපොරොත්තු වෙන්. ඒ හැම දිනාම මේ පින්කම දැක බලා සතුටු සිතින් අනුමෝදන් කරගනිත්වා කියලා සාදු කියන්. ධර්මයේ ශ්‍රවණය කළා වූ හැම දිනාටම උතුම් ධර්ම අභිසමය පිණිසම හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා සාදු කියන්. හැම දිනාටම තෙරුවන් සරණයි. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පිචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරහා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.